अत्रागच्छन्तु देवता सधमं मुनिराजस् सुनन्तु सग्मुक्तदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं අයං බදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වැඩමවා වදාළ මහා සංඝරත්නයෙන්ද බික්කු බික්කුණී උපාසක උපාසිකා සිව්වන පිරිසගෙන්ද අප මහා ප්‍රාචාර්යණන් වහන්සේගෙන්ද අවසරයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව කය කරලීම උදෙසා එදා ලෞතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාලා වූ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි ඔබ මේ ශ්‍රවණය කරන්නේ. පින්වතුනි, එදා ඇසතු බෝධිමූලයේ කෙලෙස් බරිතව වජ්‍රාසන ගත වෙලා අවිද්‍යා අන්ධකාරය දුරු කරලා විද්‍යාලෝකය උපදවා පහදවාගෙන මෝහ අඳුර දුරු කරලා ප්‍රඥාලෝකයේ ඥානාලෝකයේ උපදවා පහදවාගෙන රාග, ద్వේෂ, මෝහ කෙලෙස් යදම් වලින් බැඳී තිබුණු ඒ සිත ප්‍රභාස්වර ස්වභාවයට පත් කරගෙන ඒ ඇසතු බෝධි මූලයේ අද වැනි උතුම් පුන් පොහෝ දිනක රාගක්කය, ද්වේෂක්කය, මෝහක්කය කරලා ලෞතුරා බුදුපියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වුණා. එහෙවු උත්තරීතර දිනයකයි ඔබත් ඔබේ මේ කෙලෙස් මල දුරු කරගන්නට මේ සිරි සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. ඔබටත් තියෙන්න ඕනේ මේ ධර්ම දේශනාව අවසන් වන තුරුම ඔබේ සිතේ තියෙන්න ඕනේ ඔබේ කෙලෙස් මල බුදු පියාණන් වහන්සේ නික්ලේශී සිතක් ඇති කරගත්තේ කෙසේද? මමත් මේ ධර්මතාවය අනුගමනය කරමි. මේ කෙලෙස් මල උදුරා දමන්නේ කෙසේද කියන දහම් පරයයයි ඔබ මේ දේශනාව අවසන් වන තුරුම ඒ දේශනාවෙන් උකහා ගත යුත්තේ. පින්නතුනි, බුදු පියාණන් වහන්සේ ඒ රාග, ද්වේෂ, මෝහ කියන සියලු කෙලෙස් සතුරන්ව මහා කෙලෙස් යුද්ධයක් කරලා මහා අරගලයකින් සියලු කෙලෙස් මුල් උදුරලා දැම්මේ සමුදය නිරෝධය කියන ධර්මතාවය මත පදනම් වෙලා. එම නැත්නම් ඔබ දන්නවා ආනපාන සති සමාධිය සමාධි බුද්ධ භාවනාවකේදීලා උන්වහන්සේ ඒ උත්තරීතර ලෝතුරා බුදු පදවියට පත් වුණේ. තාමත් මේ ගෞතම බුදුසසුන ජීවමානයි. මේ ගෞතම බුදුසසුනේ ඔබට ලෝතුරා බුද්ධ කියන ස්වභාවයට පත් වෙන්නට බැරි වුණාට අරහත් බුද්ධ කියන ස්වභාවය ඔබේ ඇතුළාන්තයේ තුල ජීවමාන කරගන්නට පුළුවන් යුගයක් මේක. එනං ඒ අරහත් බුද්ධත්වයෙන් නිවිලා මිදිලා නිදහස් වෙනවා නම් යම් අයෙක්ට, යම් දෙව් මිනිසකුට ඒ බුදු පියාණන් වහන්සේ අනුදෙන වදාලේ ඒ සමුදය නිරෝධ ගාමිනී පටිපදාවයි. එම නැතං ආන පාන සති සමාධී බුද්ධ භාවනාවයි. ඒක තමයි උන්වහන්සේ පිළිවෙද කියල දේශනා කරේ. එම නැතං අර ප්‍රතිපත්තිය පිහිටා කටයුතු කරනවා කියලා දේශනා කළේ මෙන්න මේ කාරණාවට.
දැන් ඔබට ඇහෙනවා වචනයක් භාවනා කියලා. මේ භාවනා කියන එක බොහෝ අය අද සමාජෙත් බුදුපියාණන් වහන්සේ නික්ලේශී ස්වභාවයක් දරන්නට භාවනා කළාය කියලා කියන තේරුම ඇතිව බොහෝ අය අදටත් භාවනා කරනවා. පින්නතුනි, භාවනාව කියන එක විවිධාකාරයේ විවිධාකාර අය විවිධාකාර ස්වභාවයෙන් අද වෙද්දී කරගෙන යමින් පවතින. නමුත් අපි බලන්න ඕනේ බුදුපියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා අර කෙලෙස් මුල් තුන ගලවා උදුරා දමන්නට දේශනා කළ භාවනාව කුමක්ද කියලා. භාවනා කියන ධර්මතාවය විග්‍රහ කරොත් භාවේ තබ්බංච භාවිතම් පහා තබ්බංච පහීනං තස්මා බුද්ධෝස්මිති බ්‍රාහ්මණ කියලා අර සේල බ්‍රාහ්මණයට කිව්වා වගේ භාවිතේට ගත යුත්ත භාවිතේට ගැනීමත් පහා තැබිය යුත්ත පහා තැබීමත් එහෙම නැත්නම් ප්‍රහාණය කිරීම ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කිරීමත් භාවනා කියලා හඳුන්වනවා. පටිසම්භිදා මග්ගප්‍රකරණේ මේ භාවනාව ගැන භාවනාව කොටස් හතරකින් විග්‍රහ කරලා තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා භාවනාව, විපස්සනා පුබ්බංගම සමත භාවනාව, යුග නද්ද භාවනාව, ධම්ම උද්දච්ච විග්ගහිත මානසං ක්‍රමයෙන් සිද්ධ වෙන භාවනාවකුත් මේ ප්‍රධාන ක්‍රම හතරට දේශනා කරලා තියෙනවා. සමත පුබ්බංගම විපස්සනා භාවනාව කියලා කියන්නේ පින්නතුනි, මුලින් අපි සමතය සමත කියන ස්වභාවය තුළ හිතපත් කරගෙන කාලයක් මේ සමත කියන ස්වභාවයේ කටයුතු කරලා ඉන් පස්සේ අපි විපස්සනාවට අවතීර්ණය වෙනවා කියන එක. ඒකට බොහෝ කාලයක් ගත වෙන්න පුළුවන් ඒ ක්‍රමයේ තුල නිවන් දකින පිරිසට. ඒ වගේම විපස්සනා පුබ්බංගම සමතේ කියලා කියන්නේ පුබ්බංගමයි කියන්නේ මුලින් කරනවා පෙර කරනවා කියන එක. විපස්සනාව මුලින් කරනවා. මේ විපස්සනාව කිරීම තුළ අර තමාගේ ඇතුළාන්තය තුළ සමත ස්වභාවයකට ඇතුළාන්තේ පත් වෙනවා. ඒක තමයි විපස්සනා පුබ්බංගම සමතය තුළ සිද්ධ වෙන්නේ. ඒ වගේම යුගනද්ද කියලා භාවනාවකුත් උන්වහන්සේ අනුදැන වදාලා යුගලය දෙක එක විට එකවර කරන භාවනාවක්. මොකක්ද මේ යුගලය, මොකක්ද මේ දෙක? සමත සහ විපස්සනා කියන දෙකම එක විට එකවර කිරීම තුල කෙලෙස් මුල් සිඳ බිඳ දාන ක්‍රමයක් තමයි මේ කියලා දුන්නේ යුග නද්ද ක්‍රමයේ ඇතුළු. ඊට අමතරව අර ධම්ම උද්දච්ච විග්ගහිත මානසං කියන ක්‍රමයේ ඇතුළේ උද්දච්චය විඝාත පරිලාහ කරලා දාන. ඒ කියන්නේ අපේ අවසාන කෙලෙස් බැම මේ උද්දච්චය අස්මිමානෙත් කියන කොටස. මෙන්න මේ ධර්මතාවයට පුබ්බේතගත පුඤ්ඤතා ශක්තිය ඒ සඳහා පෙරපින් දැරූ උත්තමයන් කොටසකට පමණයි මේ ක්‍රමයෙන් නිවන් දකින්න පුළුවන්. බුදුපියාණන් වහන්සේ අර ඉන්ද්‍රිය පරෝපරියත්‍ය ඥාණයෙන් දැකලා ඒ අයට දේශනා කළ යුතු ධර්මතාවය ඒ මොහොතේ ඒ ශක්තිය ඒකාබද්ධ වෙලා බලගැන්වුණු මොහොතට දේශනා කිරීම තුළ ඒ අයගේ කෙලෙස් මුල් සිඳ වෙනවා. අර උද්දච්චේ විඝාත පරිලාහ කළ දාන සහ මුලින්ම ඒ උද්දච්චයෙන් මිදලා නිදහස් වෙන්න පුළුවන් වුණාම අර කෙලෙස් මුල් තුනෙන් මිදලා නිදහස් වෙන ධර්මතාවයක් ඒ ඔස්සේ දේශනා කළා. ඒකත් මේ බුද්ධ ඉතිහාසයේ අපි අහලා තියෙන අර කීප දෙනෙක් තියෙනවා, දබ්බමල්ල පුත්ත මහ රහතුන් වහන්සේ ඒ වගේ කීප පළක්ගේ නම් විතරයි. ඒකේ 14ක් වගේ සුළු ප්‍රමාණයක් තමයි අපි ඒක ඒ පරයයන් නිවන් දැක්ක පිරිස කියලා අරහත්වෙන් නිවිල මිදල නිදහස් වුණ අනාගාමී හෝ අරහත් ඵලයට පත් වුණා කියලා මලා තියෙනවා. මේ හතර ඔස්සේම නමුත් මේ හතරම දේශනා කළත් බුදුපියාණන් වහන්සේ නිවන් දකින්නට නම් කළ යුතු භාවනාව කුමක්ද කියලා ඇහුවම අර යුගනද්ද භාවනාව තමයි උන්වහන්සේ සියලු දෙනාට අනුදැන වදාරපු ධර්මතාවය. ඒ කියන්නේ යමෙක්ට නිවන් දකින්න ලේසි පහසු සරල ක්‍රමය කුමක්ද කියලා අහපු ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් ඒ තමයි අර සමත විපස්සනා කියන යුගලය
දෙකම එක විට එකවර වැඩිම තුල තමන්ගේ කෙලෙස් මුල් සිඳලා දාන්න අනුගමනය කිරීම. ඒක යුගනද්ද භාවනාව තමයි අපි සියලු දෙනාටම උන්වහන්සේගේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ සරල ලේසි පහසු ක්‍රමයේ විදිහට අනුදැන වදාන්නේ. පින්නතුනි මේ ක්‍රම හතර ඔස්සේම සිද්ධ වෙන්නේ ආනපාන සති සමාධි බුද්ධ භාවනාව. ඔබ සමත පුබ්බංගම විපස්සනා වුණත් විපස්සනා පුබ්බංගම සමත වුණත් අර යුගනද්ද වුණත් අර ධම්මෝද්දච්ච විග්‍රහිත මාන සංක්‍රමයෙන් නිවිල මිදලා නිදහස් වුණත් ඔය සියල්ල ඇතුලේ සිද්ධ වෙන්නේ ආනපාන සති සමාධි බුද්ධ භාවනාවක්මයි. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ආනපාන සති සමාධි බුද්ධ භාවනාව කියන්නේ. ආන කියලා කියන්නේ ආශ්‍රය කළ යුත්තේ, භාවිතයට ගත යුත්තේ, ඔබේ සිත නිවෙන මිදිල නිදහස් වෙන්න භාවිත කළ යුත්තේ, ආශ්‍රය කළ යුත්තේ ඔබ ඇතුළට ගන්නවා නම් ඒකට අපි කියනවා ආන කියලා. ඒ වගේම පාන කියලා කියන්නේ ප්‍රහාණය කළ යුත්තේ, ඔබේ හිත අර කිලිටි වෙන අකුසලේ වඩති වෙන ඔබේ හිත ද්වේෂයේ, වෛරයේ, ක්‍රෝධයේ, රාගයේ, මාන උද්දච්ච අර සියලු කෙලෙස් මුල් වලින් බරිත වෙනවා නම් ඔබේ ඇතුළාන්තය අන්න ඒ වැරදි කෙලෙස් අකුසල ධර්මයන් ප්‍රහාණය කරන්න, පාන කරන්න කටයුතු කරනවා නම් අන්න ඒක පාන කියලා කිව්වා. එම නැත්නම් ඕකටම තමයි අස්ස පස්ස කියලා කිව්වේ. අස්ස කියලා කියන්නේ ආශ්‍රයයට ගන්නවා කියන්නේ, පස්ස කියලා කියන්නේ ප්‍රහාණය කරනවා. මොනවද අපි අස්ස කරන්න ඕනේ, ආශ්‍රය කරන්න ඕනේ? නැවත වතාවක් කිව්වොත් අපේ හිත නිවෙන, මිදෙන, නිදහස් වෙන, නික්ලේශී වෙන දේ. මොනවද අපි පාන කරන්න ඕනේ, ප්‍රහාණය කරන්න ඕනේ? අපේ හිත ගිනි ගන්න, ඇවිලෙන, රත් වෙන, මත් වෙන අර කේන්තියෙන් ක්‍රෝධ, වෛර, ඊර්ෂ්‍යා ආයතර කිව්ව ලාමක අකුසල පාප ක්‍රියා තමයි අපි පාන පස්ස කරන්න ඕනේ. එම නැත්නම් ආසේවිතාය, භාවිතාය, බහුලීකතාය කරන්නේ අර යහපත් නිවෙන මිදෙන දේ. අර ප්‍රහාණය කරන්නේ පජාති පහනාති පස්සති කරන්නේ අපේ හිත කිලිටි වෙන කෙලෙස් ස්වභාවයට පත් වෙන දේ. එහෙනම් මෙන්න මේ අර්ථයෙන් නිවැරදි දේ ඇතුළට හිත නික්ලේශී ස්වභාවයෙන් නිවෙන මිදෙන දේවල් ඇතුළට ගන්නවා කියන අර්ථයෙන් ආන කියලා කිව්වා. ඒ අයහපත් කුණු කිලිටි කෙලෙස් ප්‍රහාණය කරනවා කියන අර්ථයෙන් පාන කියලා විග්‍රහ කළා. මේක තමයි ආන පාන කියලා කියන්නේ. ඒක ඔබට පැහැදිලි ඇති. දැන් මේ ආන පාන කියලා මේක කරන්න නම් ඔබට මෙච්චර කාලයක් ඔබට තිබ්බේ වෙනස්ම දිට්ඨිය, වෙනස්ම මිම්මක් කෝදුවා. ඔබට තිබ්බේ ප්‍රියසේ ඇලෙන, අප්‍රියසේ ගැටෙන, ප්‍රියාප්‍රිය අතර මැනල ඒ තුල දෝලණය වෙන ස්වභාවයෙන් කටයුතු කරන ක්‍රියාවලියක් තමයි ඔබේ ඇතුළාන්තෙ තිබ්බේ. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කළා එක වැරදි. ඔබට මම අලුත් මිම්මක් දෙනවා, කෝදුවක් දෙනවා. ඒක තමයි සති. හේතුඵල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න දන්නවන්. අන්න අලුතෙන් අපට බුදු පියාණන් වහන්සේ මෙච්චර කාලයක් තිබ්බ මිම්ම කෝදුව පැත්තකට දාලා ඔබ තුල මේ ආනපාන සති සමාධියක් කරන්නට තියෙන්න ඕනේ කෝදුව විදිහට දුන්නා. හේතුඵල දහමට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා. මොකද්ද මේ හේතුඵල දහමට බහා ගලපා බලනවා කියන්නේ, ණය විනයට සසඳා බලනවා කියන්නේ කියලාත් ඔබ තේරුම් ගන්න ඕනේ. පින්නතුනි ඔබ කතා කරන වචනේ, ඔබ සිතන සිතුවිල්ල, ඔබ කරන ක්‍රියාව නිසා ඔබේ ඇතුළාන්තයත් බාහිර පිරිසත් කිලිටි වෙනවා නම්, ඔබත් කිලිටි වෙනවා නම්, මේ සමස්ත විශ්වයම මේ සෝබා දහමම කිලිටි වෙනවා නම් අන්න ඔබ සති නෙමේ අසති. ඔබ හේතුඵලේ බහා ගලපා බලන්න නොදන්නා පුද්ගලෙ. ඒ නිසා ඔබ වෙන්නේ ණය. ඔබට නැවත වතාවක් මේ කූඩු හදලා මේ සංසාරේ ගිහිල්ලා මේ අර කඹුරල විපාක දීලා වැය කරලා වැය කරන්න ඕන වෙන ධර්මතාවකුයි ඔබ හේතුඵල නොදන්නා හැම මොහොතකම උරුම කරගත්. ඒ නිසා හේතුඵල දහමට බහා ගලපා බලා බලන්න දන්න කෙනා වැරදි හේතුවෙන් මිදෙනවා, හරි දේ කරනවා. ණය විනයට සසඳා බලන්න දන්න කෙනා අර ණය වෙන්නේම මොනා කළද? අර වැරදි හේතු කළ. මොනවද හේතු?
රාගය හේතුවකි, දවේශය හේතුවකි, මෝහය හේතුවකි, දසා කුසලේම හේතු තමයි. එකනකිවේ තේසං හේතුන් තතාගතුවාහ. හේතු තුනයි තියෙන්නේ. එනම් මෙන්න මේ හේතු කරන අය ණය වෙනවා. එහෙනම් ඔබ යම්කිසි හේතු ඔබ හේතුඵල දහමට බහාගලපා බලා ණය විනේට සසඳා බලා කටයුතු කරන්න දන්න පුද්ගලයෙක් නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? මම මේ කතා කරන වචනය කතා කිරීම නිසා, මම මේ කරන ක්‍රියාව කිරීම නිසා, මම මේ පවත්වන සිතුවිල්ල පැවැත්වීම නිසා මගේ නිවන බාධකයක් අවහිරයක් සිද්ධ වෙනවද, අනිත් අයගේ නිවන වැහෙනවද, සහ මේ සබාධම කිලිටි වෙනවාද? අර අජ්ජත්තාවා බහිද්දාවා අජ්ජත්ත බහිද්දාවා කියන තුන් පැත්තෙම මිදලා නිදහස් වෙනවනම් අන්නේ උත්තමයා. හේතුඵල දහමට බහාගලපා බලන්නත් දන්නවා, ණය විනේට සසදා බලන්නත් දන්නවා. අන්නේ යා තුල දැන් තියෙන්නේ අර ප්‍රිය අප්‍රිය මිම්ම ඉක්මවාගිය සති කියන ස්වභාවයෙන් කටයුතු කරන පුද්ගලයෙක් තමයි යාගේ අතුලාන්තයේ තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය එක. දැන් මේක මොකක්ද? ආන පාන සති සමාධි බුද්ධ භාවනාව. මේක මේ නිකං භාවනාවක් නෙවෙයි, බුද්ධ භාවනාව. බුද්ධ කියලා කියන්නේ රාග බව, ද්වේෂ බව, මෝහ බව ඔබ තුල තියෙනවා නම් බව. මෙන්න මේ බව උද්ධ කරන්න, උදුරලා දාන්න එක තමයි මේ භාවනාව කිරීම තුළ ඔබ පරිපූර්ණේ වෙන්නේ ඔබේ ඇතුළාන්තේ. ඒ කියන්නේ ඔබ තුල රාග බව, ද්වේෂ බව, මෝහ බව තියෙනවා. අන්නේ රාග, ද්වේෂ, මෝහ බව උදුරලා දාන දැමීමයි මේ භාවනාවේ අවසාන හරය. අනිත් භාවනාවලට වඩා විශේෂත්වය වෙන්නේ අවසානයේ ඔබ ගාව තියෙන බව උද්ද වෙනවා. බව උදුරලා දැමීමයි මේ භාවනාවේ අවසාන නිට්ටාව. එහෙනම් ඔබත් පත් වෙන්නේ මොන ස්වභාවයකටද? බුද්ධ කියන ස්වභාවයට පත් වෙනවා. සමහර විට ඔබ ඔය ගිහිවතින්ම වෙන්න පුළුවන්. එහෙනම් බුද්ධ කියලා කියන්නේ පින්නතුනි ඔබ තේරුම් ගන්න ඕනේ මේක ක්‍රියාපදයක්. ඔබේ ආධ්‍යාත්මයේ ඇතුළාන්තයේ පිරිසිදු වීම හරහා ඔබට ලැබෙන හේතුවට ලැබෙන ඵලය තමයි බුද්ධ කියලා කියන්නේ. ඒ වගේම මෙන්න මේ භාවනාව කිරීම නිසා ඔබට හැම මොහොතකම සිද්ධ වෙන්නේ මේ භාවනාව නිසා ඔබේ ඇතුළාන්තයේ තුළ ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව. ඔබේ නානා රස ඔස්සේ, නානා නිවිති ඔස්සේ, නානා ආරම්මන ඔස්සේ ඔය ඇහැ, කන, නාසය, දිව, කය, මන හිතා ගන්නවත් බැරි වේගකින් එකකින් එකකට එකකින් එකකට පැන පැන යන අර අත්තෙන් අත්තට පැනගෙන යන වඳුරෙක් වගේ කොච්චරක් නම් වේගෙන් යනවද? නානා නිවිති ඔස්සේ දුවන ඔය සිත ඒක රසයකට පත් වෙනවා ඔබ නිවැරදි භාවනාවක් කරනවා නම්. ඒක නිසා කිව්වා ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනාව. ඒ වගේම ඔබ ගාව තියෙන අර රාග ඉන්ද්‍රියානම් ඒක රසට්ටේන භාවනා, තදූපක විරිය වහට්ටේන භාවනා. තදින්ම මුල් බැගෙන තියෙන්නේ මොනවද? රාග මුල, දේශ මුල, මෝහ මුල. මේ මුල් බැහැලා තියෙන මුල් සියල්ල සිඳ බිඳලා දාන්න කටයුතු කරන්න පුළුවන් වෙනවා මේ භාවනාවේ. එහෙනම් අවසානයේ ඔබට අර ආසවක්කේ සියලු ආසව පොදී සය කරන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් අර ඔබ ගාව තියෙන අර රාග බව, ද්වේෂ බව, මෝහ බව මුල් කරගත්ත මේ 31 තලයේ යන්න පුළුවන් වෙන ගතිගොන්නක් තියෙනවනේ. මොනවද? ප්‍රේත ගති, භූත ගති, තිරච්චීන ගති, බලු ගති, කැත ගති, අර කිව්ව සියලු ගති 31 තලයේම යන්න ඕනේ වෙන සියලු ගති වලින් මිදලා නිදහස් වෙන්න උදව්පකාර වෙන භාවනාවක් තමයි මේක ඇතුලේ වෙන්නේ. එනිසා කොර තදින් මුල් බැහැගෙන තියෙන ගති උදුරලා දාන්න පුළුවන් වෙන භාවනාව. ඊළඟට කිව්වා අනතිවත්ත නැට්ටේන භාවනාව. අර වැරදි දේ අයින් කරලා හොඳ දේ රෝපණය. ඒ කියන්නේ අර නිච්ච සුඛ අත්ත, අර වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, මාන මේ සියල්ල දුරු කරලා ඔබේ ඇතුළාන්තයේ තුල මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් රෝපණය වෙන්නේ. අන්න ඒක අනතිවත්ත නැට්ටේන. මෙතන අතිවත්තනත් එන්නේ මේ අනතිවත්තනත් එන භාවනාව. ඔබ තුල අර වැරදි දේ අයින් කරන නිවැරදි දේ භාවිතයට ගන්න භාවනාවකුයි ඔබ තුල සිද්ධ වෙන්නේ. ඒ වගේම අවසාන වශයෙන් ගත්තම ආසේවනත් එන භාවනාව. අර කිව්ව සියලු ආසේව කය කළා දාන භාවනාවකුයි ඔබ තුල
සිද්ධ වෙන්න. එතකොට මේ භාවනාව කියලා කියන එක බොහෝ අය පින්නතුනි ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ. අපි හැම කෙනෙක්ටම භාවනා කරන්න පුළුවන්, ඕන කෙනෙක්ට භාවනා කරන්න පුළුවන්. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ, නියම නිවැරදි බුද්ධ භාවනාවක් කරන්නට ධර්මඥානයක් තිබිය යුතුමයි. ඒකයි මේ බුදුපියාණන් වහන්සේ බණ නැති භාවනාවක් නෑ කියලා දේශනා කළේ. හොඳම උදාහරණේ තමයි යාලක යක්ෂයා. ඔබ අහලා තියෙනව මටත් වඩා හොඳට. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ, මේ බණ ඇසීම තුලමයි ඔබේ භාවනාව පරිපූර්ණේ වෙන්නේ. ඔබ බණ අහලා තේරුම් ගන්නේ මොකද්ද? භාවිතයට ගත යුත්තේ කුමක්ද, ප්‍රහාණය කළ යුත්තේ කුමක්ද කියන ධර්මතාවය. එහෙනම් ඔබ බණ අහන වෙලාවට ඔබ කරන්න වෙන දෙයක් නම් ඔබට බණ ඇහුවයින් පස්සේ කරන්න වැඩක් නැහැ. භාවිතයට ගන්න දෙයක් නැහැ. එහෙනම් භාවිතයට ගන්න පුළුවන් වෙන්නේම කෙනෙක්ට බණ ඇහුවොත් විතරයි. තාමත් ඔබේ මාර්ගය පූර්ණේ නොවි තියෙනවා නම් ඔබේ තියෙන අඩුපාඩුවක්. ඔබ අර සෝතාවදානේ පඤ්ඤාසුතුමේ ප්‍රඥාවෙන් ඒක හොඳින් ශ්‍රවණය අර අහලා තියෙනවා, ශ්‍රවණය කරනවා කියන ධර්මතාවයේ පිළිහිටලා ඒක කටයුතු කළා. අර ඉන්ද්‍රියානම් ඒක රසට එන ස්වභාවයෙන් කරලාද. ඒ කියන්නේ බණ අහන වෙලාවටත් ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ ආනපාන සති සමාධි බුද්ධ භාවනාව. ඒ තුලිනුත් ඔබේ කෙලෙස් කොටසක් ප්‍රහාණය වෙන්න ඕනේ, ප්‍රහාණය වෙනවා. ආශ්‍රය කරන්න ඕනේව ආශ්‍රයට ගන්න වෙන්න කටයුතු කරන. ඒ වගේම අර මම කිව්වේ ඕන කෙනෙක්ට භාවනා කරන්න පුළුවන් කියලා. පින්නතුනි මේ නියම නිවැරදි බුද්ධ භාවනාව ලෞකික භෞතික නිවිතක් මත ආරම්භයා පදනම් වෙච්ච එකක් නෙවෙයි. දැන් ඔබ දන්නවා බුද්ධ කාලයට පෙරත් අර කසින පිරියම් කරලා කරපු භාවනා තිබුණා. ගින්දර, එම නැත්තම් ජල බඳුනා, එම නැත්තම් මැටි ගුලියක්, එම නැත්තම් හුස්ම පොදාරිය අරගෙන කරපු භාවනාවක් තිබුණා. ඒක ඇතුලේ මොකක්ද වුනේ? ඒ භාවනාව කලේ නිමිත්ත ලෞකිකයි භෞතිකයි. නමුත් මේ බුද්ධ භාවනාවක් කරෙන්නේ නිමිත්ත ආධ්‍යාත්මිකයි. දැන් ඔය භාවනාව නම් ඔය අර අපි කියන්නේ ගින්දර අරගෙන ජල බඳුනක් අරගෙන එහෙම නැත්නම් හුස්ම පොද අරගෙන එහෙම නැත්නම් මැටි බඳුනක් අරගෙන කරන භාවනාවක් නම් කරන්න තියෙන්නේ මේ ඔක්කොම ගෘහණිය ටික අද අරහත් වෙන්න ඕනේ. එහෙම දාව ගින්දර මැටි බඳුන් ජලය ඕම තමයි දකින්නේ. මේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ඒ දේවල් මත යම් ආකාරයකට සමතයකට ඔබපත් වේ. නමුත් ඔබේ ආධ්‍යාත්මයේ තුල තියෙන මේ මහා කල්ප 91ක් තිස්සේ ඔබ ස්ථිරසාරව අරගෙන එන මේ මහා කුණු කන්දලේ ගලවන්න නම් ඔබට ආධ්‍යාත්මිකව කෙරෙන මේ අජත්තේන ගතිය අරමුණු කරගෙන එන භාවනාවක් ඔබ විසින් කරන්න ඕනේ කියලා. එහෙනම් ඒ ආධ්‍යාත්මික ගතිය ඔස්සේ භාවනාවක් කරගෙන යන කෙනෙක්ට විතරයි බුද්ධ කියන ස්වභාවයටපත් වෙන්නේ. එයාගේ නිමිත්ත ලෞකික භෞතික නිමිත්තක් නෙමෙයි, නිමිත්ත ආධ්‍යාත්මිකයි. ඒ ආධ්‍යාත්මිකව කෙරෙන භාවනාව කරන්නට බණ ඇසිය යුතුමයි. ඒක ඔබ තේරුම් ගන්න. ඊළඟට මේ භාවනාව කරන්න ගල් පිළිමයක් වගේ ඉඳගෙන එක තැනකට වෙලා ඉඳගෙන කරන භාවනාවක් නෙමෙයි. එහෙම කළොත් එහෙම අර නැගිට්ට වෙලාවෙ ඉඳලා ඊට පස්සේ කරන සියලු වැඩ ඔබ ගෘහණියෝ විදිහට කරන්න පටන් ගත්ත තැන ඉඳලා නැවත වතාවක් අර කෙලෙස්ම ඔබේට ඔබට ගලාගෙන එනවා තිබුණට වඩා වේගෙන් මහා ඝනට සැරට. ඒ නිසා මේක බුදු පියාණන් වහන්සේ දේශනා කළා පැය 24ේම කළ යුතු භාවනාව. තද නින්දේ හැර ගච්ඡන්නෝවා තිතෝවා සයනෝවා නිසින්නෝවා යනකොට එනකොට කනකොට බොනකොට අර සුත්තේ චාගරිතේ තුන්නී භාවේ ගතේ සිතේ නිසින්නේ කියලා අර දේශනා කළේ. සිවුරු පාත්‍ර හෝදද්දී ඇඳුම් හෝදද්දී වැසිකිලි කැසිකිලි යද්දී මේ සියලු වැඩ කටයුතු කරන අතර මැද ඔබේ හිතට එනවා නම් යම් ඔබව කිලිටි වෙන ආරම්මණයක්, අන්නේ ආරම්මණය පජාති පහනාති පස්සති, ඔබේ හිත නිවිල මිදල නිදහස් වෙන්න ඕනේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා නම් අන්නේක ආසේවිතාය භාවිතාය බෞලී කතාය ආන සහ පාන කියන දතාවි විදිහට දෙපැත්ත විදිහට දේශනා කළා. ඒ වගේම පින්නතුනි මෙන්න මේ භාවනාව බුදු පියාණන් වහන්සේ දැන් මොකක්ද අපට දුන්න භාවනාව? අනුස්සති අනුපස්සන. එහෙම නැත්නම් අර ආන පාන සති සමාධිය. මේක ඇතුලේ කරන්නේ
අනුස්සතිය අනුපස්සනා කරනවා. දැන් ඔබට එන්න පුළුවන් ප්‍රශ්නේ මොකද්ද මේ අනුස්සතිය අනුපස්සනා කරනවා කියන්නේ? ඔබට උපදින්නට එන්නේ වර්තමාන මොහොතේ රාග බව, ద్వේෂ බව, මෝහ බව. මේකට අපි තවත් කියනවා තණ්හා අනුසය, පටිඝ අනුසය, අවිජ්ජා අනුසය. මෙන්න මේ උපදින්න එන අනුසය ප්‍රහාණය කරන්න ඔබ කටයුතු කරනවා නම් අන්න ඒකට කියනවා අනුපස්සනා කරනවා කියලා. ඒ කියන්නේ වර්තමාන මොහොතේ උපදින්න එන රාග බව, ద్వේෂ බව, මෝහ බව පස්සනවා, ප්‍රහාණය කරනවා නම් අන්න අනුපස්සනා කරනවා. එහෙනම් මේ භාවනාවෙන් වෙන්නේ ඔබේ ඇතුළාන්තයේ තුල තියෙන අනුස්සති, මේ අනුසය ප්‍රහාණය කරන වැඩපිළිවෙල. ඒ නිසා බුදු පියාණන් වහන්සේ කිව්වා මේකෙන් සිද්ධ වෙන්නේ අර සමුදය නිරෝධ වෙනවා. එහෙම නැත්නම් අනුසය උපදින්නට පෙර නූපදවාම අනුප්පාද නිරෝධයෙන් සමුදය නිරෝධ කරනවා කියලා. මේ සඳහා උන්වහන්සේ අනුදැන වදාලා දස අනුස්සතිය. ඔබ උදෑසන දේශනාව මහා ප්‍රඥන් වහන්සේ දේශනා කළා, ඔබ දැනගන්න ඇති මොකක්ද මේ දස අනුස්සතිය කියලා. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, චාගානුස්සති, සීලානුස්සති, මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, ධ්වතානුස්සති, ආනපාන සති කියන දස අනුස්සතියක් උන්වහන්සේ අර සමුදේ නිරෝධ කරන්න, එහෙම නැත්නම් අර ආනපාන සති සමාධි විදිහට භාවිතයට ගන්න කියලා දස අනුස්සතියක් අපට අර කෙලෙස් වලින් මිදෙන්න දේශනා කරා. මේ 10ක් කරන්න තියදී ඔබට බොහොම අමාරු නිසා උන්වහන්සේ මේ 10 තව 4කට ලඝු කරලා තවත් සරලව 4කට බෙදුවා. මොකක්ද මේ 4? මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති සහ බුද්ධානුස්සති කියලා. එහෙනම් ඔබ අර 10ම කරන ක්‍රියාවලිය මේ 4 කිරීම තුල පරිපූර්ණේ වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. මේ 4 කිරීම තුල දස අනුස්සතියම ඔබ තුල පරිපූර්ණේ වෙනවා. ඒ නිසා ඒකට නමක් දුන්නා සතර කමඨහන්. එහෙම නැත්නම් චතුරාරක්ඛා. චතුර් ආරක්ඛා. චතුර් කියලා කියන්නේ 4යි. ආරක්ඛා කියන්නේ ආරක්ෂා කරගන්න. ඔබේ හිත රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් ආරක්ෂා කරගන්නට ඔබව කෙලෙස් බරිතව අර කෙලෙස් ගොඩේ ඈදිලා දපල තපල කටයුතු කරන්න හදන වෙලාවට ඔබට දුන්න ආයුධ 4ක්. ඒ කෙලෙස් වලින් මිදලා නිදහස් වෙන්න ඒ තමයි මේ චතුරාරක්ඛා හෙවත් සතර කමඨහන්. අසුභානුස්සති, මෙත්තානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති කියලා. මේකට තව විවිධ නම් කියනවා. සතර සීවටන්, සතර කමඨහන්, චතුරාරක්ඛා, විවිධාකාර නම් වලින් හැදින්වුවත් ඔය එකම ධර්මතාවයේ තමයි දේශනා කරන්නේ. පින්නතුනි, මේ චතුරාරක්ඛා භාවනාවක් කෙරෙන්න ඔබ තුල පූර්ණේ වෙන්න ඕනේ මූලික ගුණාංගයක් තියෙනවා. මෙච්චර කාලයක් ඔබ මොකද්ද කර කර හිටියේ? අනුන් දිහා බල බල හිටියා. අනුන් දිහා බල බල හිටියා. අනුන්ගේ කෙලෙස් මල් අරයට තමයි තරහ යන්නේ. අරයගේ තියා තමයි කෙලෙස් ගොඩ. අරයගේ තමයි ඔක්කොම කුණු තියෙන්නේ. මේ අරයට මෙයාට ඇඟිල්ල දික් කර කර අනුන්ගේ කුණු ගොඩ ඔබ අනුන්ගේම කුණු බල බල හිටපු අයට මේ භාවනාව කරන්න බෑ. මේක තියෙන්නේ කාගේ දිහා බලාගෙන කරන්න ඕනි භාවනාවක්ද? තමාගේ කුණු ගොඩ අස්තර ගැනීම උදෙසා තමා විසින් තමාව මේ තමන් වැටිලා ඉන්න වල උගුල මාර පායාසයේ තමාම තේරුම් අරගෙන තමන් මිදලා නිදහස් වෙන්න කරන භාවනාවක් මේ චතුරාරක්ඛා තුල කරන්නේ. එහෙනම් ඔබ අනුන්ගේ කෙලෙස් මල්ල තාමත් දකින්නවනะ. අනුන්ගේ කුණු ගොඩ නම් අරයට පුදුම තරහක් යන්නේ. අරයට මෙහෙමයි වෙන්නේ, මෙයාට මෙහෙමයි වෙන්නේ කියලා අරයට ඇඟිල්ල දික් කරන හැම තැනකම ඔබ දැනගත්තත් නැතත් ඔබේ කෙලෙස් මල්ල තුල කෙලෙස් තර වෙනවා. එහෙනම් මේක කරන්න නම් ඔබට තියෙන්න ඕනේ පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. අනුන් දිහා බලාගෙන ඉඳලා බෑ. ප්‍රතිමුඛයට එන ඔබේ මුඛ හයක් තියෙන ඔබට ගෝචර වෙන ඇස, කන, නාසය, දිව, කය, මන. මේ ඇසට, කනට, නාසයට, දිවට, කයට, මනට ගෝචර වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, පොට්ටබ්බ මේ ධර්මතා. එහෙනම් අර ආයතන හයෙන් බාහිරේ තියෙන දේවල් එක්ක අපි ගනුදෙනු කරන හැම මොහොතකම අපේ ඇතුළාන්තයේ තුල මෙතෙක් නූපන්න ආකාරයේ යම් කිසි රාගයක්, ද්වේෂයක්, මෝහයක් එම නැත්නම් අපේ හිත කෙලෙස් බරිත වෙලා කුණු කිලිටි කෙලෙස් ස්වභාවයට පත් වෙන්න යනවා නම් අන්න ඒකෙන්
මුදවලා නිදහස් කර ගණ්ඩ තමයි අරකිවේ පරි මුකන් සතිං වු පට්ට පෙත්වා. මුක හයට එන දේවල් ගැන මුරකාරයෙක් දාලා තියෙනව වගේ. මුරකාරයෙක් මොකද කරන්න අර හය ගැන හොඳ අවධානයෙන් ඉඳලා කොහෙන් දෙන්නේ කියලා බලලා ඒවා අයින් කරන්න උත්සාහ කර. එනම් පරිමුකන් සතින් උපට්ට පෙත්වා අන්න හේතු පල දහමට බාගලපල නයිවිනයට සස්දා බල්ල. සෝ සතෝවාස සති සෝ සතෝ පස සති. ආශයට ගන්න ඕනේ වාශ්‍රය කරන්නේ ආශය කරන්න ප්‍රහාණය කළ යුත්ත ප්‍රහාණය කරන්නත් තේරුම් ගන්න නම් මොකක්ද වෙන්න ඕනේ. මේ අර පරිමුකන් සතින් උපට්ට පෙත්වා කියන ගුණේ ඔබ ළඟ තියෙන්න ඕනේ. ඒක තමයි ඔබ ගාව තියෙන්න ඕනේ පළවෙනි ගුණාංගය. ඒ වගේම පින්වතුනි මෙන්න මේ භාවනාව කියලා කියන එක දැන් ඔබට හිතෙන්න පුළුවන් එන හැම සිතුවිල්ලම මේ භාවනාව නැත්නම් එන හැම සිතුවිල්ලම ප්‍රහාණය කරන එකකුයි මේ වෙන්නේ කියලා. දැන් පුටුව දැක්කත් මේ භාවනා කරනවා මේ ෆෑන් එක දැක්කත් මේ මිනිස්සු දැන් සියල්ල දකින හැම එකටම මේ භාවනාව භාවිතයට ගන්නවා කියලා. එහෙමද පින්වතුනි මේක වෙන්නේ? නෑ. ඔබේ හිතට මෙතෙක් නෝපන් විදිහේ වේගයක් වේදනාවක් ආවේගයක් චිත්තාවේගයක් එනවා නම් අන්න ඒ වෙලාවට තමයි අර රාගය ද්වේෂයක් මොහය ජනිත වෙනවා නම් විතරයි ඔබ මේ අනුස්සති අනුපස්සනා කරන්නේ. ඒ නිසා මේ අපේ හිතට එන සිතුවිලි බුදු පියාණන් වහන්සේ කොටස් තුනකට බෙදුවා. එකක් තමයි සංකාරසි. අනිත් එක අව්‍යාකතසි. අනිත් එක ක්‍රියාසි. එතකොට අපේ සිතට එන හැම සිතුවිල්ලක්ම වැරදිද? නෑ. හැම සිතුවිල්ලක්ම ආනපාන කරන්න ඕනේද? නෑ. එන ඔබ තේරුම් ගන්න ඕනේ මොන වෙලාවටද මම මේ භාවනාව කරන්න ඕනේ කියලා. එහෙනම් භාවනාව ඔබ කළ යුත්තේ දැන් අර අව්‍යාකත සිතක් ආවම දැන් මේ අපට දහසකුත් දේවල් පේනවා. මේ සියලු මිනිසුන්ව, සියලු මේ පුටු, ගොඩ නැගිලි, මේ ෆෑන්, ලයිට්, මේ ගස් කොළන් මේ සියලු දේවල් පේනවා. මේ සියල්ල මොකද්ද? අව්‍යාකත සිත. මේ පේන සියලු දේවල් ඇස්සේ තියෙන්නේ අව්‍ය මේ මම දැක්කට අපි කාටවත් රාග දෝෂ මොහයක් ජනිත වෙන්නේ නැහැ. හැබැයි අන්න අර දකින එක රූපයකට මතුවෙනවා මොකක්ද? සංකාරසි. දැන් අපි හිතමු එක පාරටම අර දකින රූප 1000ක් විතර දකිනවා නම් ඒ 1004 ලස්සන ගැහණු ළමයෙක් ඉන්නවා පුදුමාකාර ලස්සන සුදු උනත් ලස්සන ගවුමක් ඇඳගෙන ඇවිල්ලා. ලස්සනට බෝරිච්චි දාලා දිගට ඇඳලා රෙන්දේ අල්ලලා බීකු බීකු දාලා පුදුම ලස්සනයි. දැන් ඉන්නේ මොකද්ද? අන්න දැන් එනවා ෂා මාර ලස්සන ගවුම සුදු පාට උනත් නීට් එකට තියෙන දැන් එනවා අන්න දාසක් සිටවිලි. මටත් මේ වගේ එකක් තිබ්බනම් හොඳයි. මාත් මේ වගේ එකක් මහා ගත්තා නම් හොඳයි. මගෙත් තියෙනවා රෙදි කෑල්ල. කොහොමද දැන් අර අන්න සංකාරසිත. ඔබේ රෝධ ගන්න සිත. සංග්‍රාහයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නම් කිසි ක්‍රියාකාරකමක් කරන්න ඔබේ ඇතුළාන්තයේ දඟලනවා නම් ඕක සංකාරසිත. අන්න දැන් ඔබ දැන් ඕක ඇඳුම දැක්ක විතරයි. නමුත් අර දැක්ක ඇඳුම දැකීම උසේ ඔබ හිතනවා ආ මේකට මේ වගේ රේන්දයක් දාලා ඊළඟ පොයට එද්දි මමත් මේ වගේ එකක් මහගෙන ඉන්න ඕනේ කියලා. අන්න අර ඇඳුම දැකීම ඔස්සේ ඇතුළාන්තයේ තුල ක්‍රියාවලියක නිරත වුණා. අන්න සංකාර සිතක් ඔබ තුල ඇති වෙනවා. ඔන්න ඔය සිත තමයි ඔබ හඳුන ගන්න ඕනේ. ඔය තුල තමයි ඔබ අර භාවනාව එහෙම නැත්නම් අර ආනපාන සති සමාධියේ අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති, මෙත්තානුස්සති කියන සතර කමඨහන් චතුරාරක්ඛා ක්‍රියාත්මක කරන්න. ඔන්න ඔය සිත හඳුනාගෙන ඕක රාගයක් ඔස්සේද දුවන්නේ, ද්වේෂයක් ඔස්සේද දුවන්නේ, මෝහයක් ඔස්සේද ගමන් කරන්නේ කියලා හඳුනගෙන ඒකට අදාළ වැඩපිළිවෙලේ නීතු වීමයි අන්න ඔබ සතර කමඨහන් කරන්න ඔබ තුල තියෙන්න ඕනේ. ඔබ හඳුනා ගර සිත් තුනේ ඔබ අනුස්සති අනුපස්සනා කරන්නේ සංකාර සිතට. තව එක සිතක් ඔබට තියෙනවා ක්‍රියාසිතක්. දැන් බොහෝ දෙනෙක්ට මේ බණහන වෙලාවටත් ක්‍රියාසිතක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. සමහර වෙලාවට ඔබ අරණය සංසාර ණය ගනුදෙනුෙ මිදලා නිදහස් වෙනවා කියලා වැඩ කටයුතු කරනවා. එහෙම නැත්නම් මේ අර සංකාර සිතක් ආව මොහොතට සතර කමඨහන් වඩලා මිදලා නිදහස් වෙද්දිත් ඔබ තුල මොකද්ද ක්‍රියාත්මක වෙන්නේ? ක්‍රියාසිත. එනම් මේ ක්‍රියාසිත කියන එකක් විවිධාකාර ස්වභාවයෙන් ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ ක්‍රියාසිත තුල තියෙන්නේ ප්‍රඥාවෙන් කරන ක්‍රියාවන් නිසා අර විඥාන ශක්තිය නෙවෙයි. ඒ හින්දා ඒක නිවනට උපනිශ්‍රේ වෙන අර උපකාර වෙන ධර්මතාවයක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. එහෙනම් ඔබ මොන වෙලාවටද ආනපාන සමාධිය යෙදෙන්න ඕනේ? සංකාරසිතක් මතුවෙන වෙලාවට. ඒ වගේම ඔබ තුල තියෙන්න ඕනේ තව එක ගුණාංගයක්. ඔබ ඉන්න ඕනේ යෝනිසෝ මනසිකාරණී ශක්තිය. ඒක හරියට මේ වගේ. දැන් ඔබ හිතන්නකෝ ඔබ ගමනක් යන්නේ ඉන්නේ ඔබ ඉන්නේ බස් එකක් එනකම් බලාගෙන.
මේ පාර එනවා විවිධාකාර බස්. අංකවලින් එන්නේ දැන් බස් එක 156, 176, 122 කොහොම කිකි බස්න. දැන් ඔබ ඉන්නේ 176 බස් එක යන්නේ. දැන් ඔබ බලාගෙන ඉන්නවා, බලාගෙන ඉදි එක පාරටම ඔබට හම්බ වෙනවා පරණ යාළුවෙ. දැන් ඉතින් ඔක්කොම අමතකයි. දැන් අර සියලු දේවල් පැත්තකට දාලා කොහොමද අනේ ගොඩ කාලේ දැන් හොඳට අල්ලාපි සල්ලාපි හොඳට කතා කර කර සියලු අර ඔක්කොම අතීත දේවල් සිහිපත් කර කර අර දැන් අර ආව ගමන මේ මම 170 යන්න ඉන්නේ බස් එකක් එනකන් ඉන්නේ සියලු දේවල් දැන් අමතකයි. දැන් හොඳට කතාව දැන් Tamanට තේරුණෙත් නෑ Taman මොකද්ද කරන්න කියලා. මේ මම යන්න ඉන්න ගමන ගැන Tamanට ගානකුත් නෑ. එකපාරටම බස් එක 170 ආවා ගියා. දැන් පිටිපස්සෙන් බෝඩ් එක යද්දි තමයි දකින්නේ ෂාම් මම යන්න ඕනේ මේ 170 නේද දැන් මේක ගියානේ කියලා. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ ඔබ අයෝනිසෝ මානසිකරණී ශක්තියෙන් නම් ඉන්නේ. ඔබට කවදාවත් අර වර්තමාන මොහොතේ එන සිතුවිල්ල එහෙම නැත්නම් අර රාග ද්වේෂ මොහ හඳුන ගන්න බෑ. එහෙනම් ඔබ යෝනිසෝ මානසිකරණී ශක්තියෙන් ඉන්නවා කියලා කියන්නේ ඔබ අර පරිමුඛන් සතින් උපට්ඨ පෙත්තා වෙලා ඉන්නවා කියන්නේ අන්න අර එන සිතුවිල්ල ඔබ ඔබ තුල ප්‍රජනනීය වෙන ක්‍රියාවලිය ඔබේ ඇතුළාන්තයේ ක්‍රියාවලිය ඔබ තේරුම් අරගන්නවා සහ ඒකට අදාළව ඊළඟ පියවර ඔබට තියන්න පුළුවන් වෙන්නේ දැන් බස් එක ගියාට පස්සේ මොකුත් කරලා වැඩක් නැහැ. ආයෙ බලාගෙන ඉන්න ඕනේ ඊළඟ බස් එකක් ආවට පස්සෙම තමයි ඔබට යන්න වෙන්නේ. නැතු විදිහින් අරකට කොච්චර මේවා කරත් වැඩක් නැහැ. අන්න ඒ වගේ ඔබත් අයෝනිසෝ මනසිකන ශක්තියෙන් ඉන්නෑම තැනකම අර ඔබටත් නොදැනී බස් එක යනවා වගේ මේ සියලු කෙලෙස් වලට ඔබව අහු වෙනවා. ඔබ යෝනිසෝ මනසිකන්නේ ශක්තියෙන් හිටියොත් විතරයි ඔබ අර ඒ එන බස් එකේ නැගලා හරියටම ගමනාන්තයට යන්න පුළුවන් වෙන්නේ ඔබ යෝනිසෝ මනසිකන්නේ ශක්තියෙන් හිටියොත්. ඊළඟට දැන් මේ භාවනාව කියන එක දැන් ඔබට පැහැදිලි යෝනිසෝ මනසිකාරයත් ඔබ තුල තියෙන්න ඕනි කියලා. ඊළඟට තමයි ඊළඟ කාරණාව තමයි පින්නතුනි ඔබට මේ භාවනාව කරන්න කියලා කියන්නේ නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව. ඕක පුන පුනා සියලු දේශකයන්න් වහන්සේලා ඔබට කියන කතාව. නිවැරදිව ප්‍රායෝගිකව යුගනද්දව. බොහෝ අයට තියෙන ගැටලුව තමයි මොකද්ද මේ නිවැරදි කියන්නේ? මොකද්ද මේ ප්‍රායෝගික කියන්නේ? මොකද්ද මේ යුගනද්ද කියන්නේ කියලා කියන එක. පින්නතුනි නිවැරදි කියලා කියන්නේ ඔබේ සිතට එන්නේ ආරම්මන තුනයිනේ. එකක් රාගයෙන්, එකක් ද්වේෂයෙන්, එකක් මෝහයෙන්. ඔබ තේරුම් ගන්න ඕනේ රාග සිත ප්‍රහාණය කරන්න ඔබ අනුපස්සනා කළ යුත්තේ කුමන කුමන අනුසතිය අනුපස්සනා කළොත් ඔබේ රාග මුල ගිලිහෙනවාද? උගුල්ලලා දාන්න පුළුවන්. ඔබගේ ද්වේෂ මුල ගලවලා දාන්න ඔබ අනුපස්සනා කළ යුත්තේ කුමක්ද? ඔබගේ මෝහ මුල ගලවලා දාන්න ඔබ අනුපස්සනා කළ යුත්තේ කුමක්ද කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ. අන්න ඒක තමයි නිවැරදිවත් කියන්නේ. ඒ කියන්නේ තව විදිහකට කිව්වොත් අපිට උදළු ගන්න පුළුවන්ද පොරවකින්? බෑ. උදළු ගන්නෙ උදල්ලේ. පොරවකින් පුළුවන්ද වීසි ගන්න? පොරවෙන් කරන්නේ දර බලන එක. වීසි කැත්තක් ඕනේ වීසි ගන්න. එහෙනම් ඒ ආයුධයට නියමිත වෙච්ච රාජකාරියක් තියෙනවා. අන්න ඒ වගේ උදල්ලකින් උදළු ගන්නවා වගේ පොරවකින් දරපලනවා වගේ විසිකැත්තකින් වීසි ගන්නවා වගේ ඔබේ ඉන රාගයට ඔබ අනුපස්සනා කළ යුත්තේ කුමක්ද කියලා දැනගන්න ඕනේ. ද්වේෂයට මෝහයට අනුපස්සනා කළ යුතු අනුස්සතිය දැනගන්න ඕනේ. එහෙනම් දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට රාගසිතක් ආවම ඔබ අනුපස්සනා කරන්න ඕනේ අසුභ අනුස්සතිය. රාගසිතක් එනවා කියන්නේ සුභ සංඥාවක් ඇවිල්ලා. සුභ බව සුන්දර බව ඉවත් කරන්න ඔබ අසුභ අනුස්සතිය අනුපස්සනා කරලා මරණ අනුස්සතිය සහ බුද්ධානුස්සතිය තමයි මුළු උදුරල දාන්න ඉතිරි චර්යාවේ අනුගමනය කරන්න ඕනේ. ඊළඟට ද්වේෂසිතක් ආවම ඔබ අනුගමනය කරන්න ඕනේ මොකක්ද? මෙත්ත අනුස්සතිය, මරණ අනුස්සතිය සහ බුද්ධානුස්සතිය. ඊළඟට ඔබට මෝහසිතක් ආවම ඔබ අනුපස්සනා කළ යුත්තේ මොකද්ද? මරණ අනුස්සතිය සහ බුද්ධ අනුස්සතිය. මොකද මෝහය කියන එක ඇත්තටම නිද්‍රාසහගතව තමයි තියෙන්නේ. ඒ නිසා මරණ අනුස්සතිය සහ බුද්ධ අනුස්සතිය තමයි ඒකට භාවිත කරන්නේ. ඊළඟ මේක ඔන්න දැන් නිවැරදි වෙන්න ඕනේ. ඒ කියන්නේ එක දෙයට නිවැරදි දේ අපි පාවිච්චි කරන්න. ප්‍රායෝගික වෙන්න ඕනේ. මොකද ප්‍රායෝගිකයි කියන්නේ? අදාළ
වර්තමාන මොහොතේම මේක ක්‍රියාවට නැම්මෙන්න ඕන. ඒ කියන්නේ දැන් ඔබට උදේ 10ට ඔබේ කාර්යාලයේ බොස් එක්ක හොඳ කේන්තියක් එනවා. ගෙදරට ගියාට පස්සේ ඔබට මතක් වෙනවා ෂා මට අද 10ට විතර බොස් එක්ක තරහවන්නේ අර ආවි තරහක් නේද කියලා ඔබට 10ට මතක් වුණාට වැඩක් තියෙනවද? නෑ. දැන් ගිය නෝන ඇත්ත 1000ක් ලවුවත් අද්ද ගන්න බෑ. එහෙනම් මේක ප්‍රායෝගික වෙන්න ඕනේ. කියන්නේ මේ සියල්ල පච්චුප්පන්නංච යෝ ධම්මෝ තත්ත තත්ත විපසති. අර වර්තමාන මොහොතක් මොහොතක් පාසායි මේ සියල්ල සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ ප්‍රායෝගිකව නම් මේ ක්‍රියාවලිය වෙන්නේ ඔබට උදේ පාන්දරම ඇති වෙච්ච රාගයට ද්වේෂයට මොහොයට තව සතියකින් විතර මතක් වුණාට පස්සේ සතර කමටම වඩලා හරියන්නේ නැහැ. ඒ සිතිවිල්ල මතුවෙච්ච මොහොතේමයි ඔබ අර අනුස්සතිය අනුපස්සනා කරන්න ඕනේ. ඒකයි කියන්නේ මේක ප්‍රායෝගික ප්‍රතිපදාවක් කියලා. ඊළඟට යුග නද්ද වෙන්න ඕනේ. මොකක්ද යුග නද්ද කියන්නේ? යුගලයක් දෙකක් එක විට එකවර. සමත සහ විපස්සනා කියන දෙක එක විට එකවර. එතකොට ඔබ තේරුම් අරගෙන තියෙන්න ඕනේ මොකක්ද මේ අනුස්සති හතර ඇතුලේ තියෙන සමත කොටස? මොකක්ද මේ අනුස්සති හතර ඇතුලේ තියෙන විපස්සනා කොටස? අපිට තියෙන අනුස්සති හතරක් මෙත්තානුස්සති, අසුභානුස්සති, මරණානුස්සති, බුද්ධානුස්සති. එතකොට මෙත්තානුස්සතිය සහ අසුභානුස්සතිය කියන එක සමත, මරණානුස්සතිය සහ බුද්ධානුස්සතිය විපස්සනා. සමතයෙන් කරන්නේ හැම වෙලාවකම අර මහා රූස ගහක් තියෙනවා නම් ඒ ගහේ අතු කපනවා, කොළ කපනවා, කඳ කපනවා, ඒ වගේ වැඩ. විපස්සනාවෙන් කරන්නේ අපි තේරුම් ගන්නවා කොච්චර මේ ගහේ අතු කොළ කඳ මේව කපුවත් වැඩක් නැහැ. මේ මුල තියෙනකන් තිබ්බට වඩා හොඳට මේක ආයෙත් ආපහු දළු දාලා ආයෙත් හොඳට ගහක් විදිහට රිකිලි දාලා හැදිලා එනවා. එහෙනම් මේ විපස්සනාවෙන් කරන්නේ මුල ගලවන එක. ඒ වගේ සමතයෙන් කරන්නේ අපි යම් ආකාරයකට මේ ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න හදන සිත පාලනයක් කරන එක තමයි සමතයෙන් කරන්නේ. විපස්සනාවෙන් කරන්නේ අර ඇතුලාන්තයේ තුල තියෙන රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය සහ මුලින්ම නැවත කවදාවත් නූපදින විදිහට උගුලලා උදුරලා දාන එක. ඔක තමයි විපස්සනාවෙන් කරන්නේ. එතකොට ඒකේ තමයි සමතේට මෙත්තානුස්සති සහ අසුභානුස්සති, විපස්සනාවට මරණානුස්සති සහ බුද්ධානුස්සති දුන්නේ. දැන් ඔබ තේරුම් ගන්න ඕනේ ගොඩක්ම අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සතර කමටහන් අපට වඩන්න බෑනේ. කොහොමද මේක වඩන්නේ? කොහොමද මේ අනුස්සති අනුපස්සනා කරන්නේ? බහුතරයක් දෙනාට, බණ අහපු බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්. ඔබට යම් ආකාරයකට ඒකට පිළිතුරක් සපේ ගන්න තමයි මේ දේශනාව. පින්නතුනි, ඔබ ඉස්සරලාම තේරුම් ගන්න ඕනේ මේ සතර කමටහන් කියන්නේ මොකක්ද සහ මේකේ තියෙන පුළුල් වපසරිය, මේක ඇතුලේ සිද්ධ වෙන කාරණාව ඔබ තේරුම් ගන්න. ගොඩක් අය කරන්නේ මොකක්ද? අර චතුරාර්ය ආයවත් සතර කමටහන් කියලා අර පුස්තකයක් දීලා තියෙනවනේ. මෙන්න මේ පොතේ තියෙන එක බොහෝ අය කරන්නේ කියවනවා. මෙත්තානුසති කියලා අර මමද සියලු ලෝක සියලු සත්වයෝ සෝතාපත්ති ඵලයෙන් නිදුක් වෙත්වා නිරෝ ඔන්නෝම කියලා එකක් කියලා, එහෙම නැත්නම් අර අත්තරීම නැතයි මිදීම නැතයි නොවැල්ම නැතයි කියලා ඔන්න ඔය වචන ටිකක් කියලා, එහෙම නැත්නම් රූපං අනිච්චානෝ නිච්චා වේදනා අනිච්චානෝ නිච්චා ඔන්නෝම කියලා ලොකු හැල්ලක් කියලා කියන. අනේ එහෙමත් කිව්වා මම, මෙහෙමත් කළා මම, ඒත් මේක ගැලවෙන්නේ නැහැ. පින්නතුනි, මම කිව්වනේ නිවිත ආධ්‍යාත්මිකයි නම් ඔබේ ආධ්‍යාත්මික නිවිත ඇතුළාන්තයෙන් සිඳිලා මුල් ගැලවිලා යන ආකාරයට ආධ්‍යාත්මිකව කෙරෙන්න ඕනේ භාවනාවක් ඔබ කරන්න ඕන. ඔය දැන් ඔය වචන ටිකක් කිවීම ඇතුළේ මොකද්ද ඔබ කරන්නේ? පොතක තියෙන දෙයක් නිකන් ඔය කියලා දාන. ඕක කිව්වා කියලා කවදාවත් ඔබේ රාග මුල, ద్వේෂ මුල, මෝහ මුල සිඳෙන්නේ නැහැ. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. ඒකයි ගොඩක් අයට මේ භාවනාව කියන එක, මේ සතර කමටහන් කියන එක වඩා ගන්න බැරි, වැඩෙන්නේ නැහැ කියලා බොහෝ අර විශ්වෝප වෙලා ගොඩක් අය කියන්නේ ඒක. එතකොට ඔබ මේ තේරුම් ගන්නත් ඕනේ කොහොමද මේක වඩන්නේ කියලා. බණ අහලමයි. මේ බණ ඇතුලේ තමයි තියෙන්නේ ඔබ භාවනා කරන රටාව. ඒකයි මම කිව්වේ. දැන් ඔබ ඔබට මේ මොන වගේද ඔබට මේ සියලු දේවල් එන්නේ, සියලු ආරම්භණයන් එන්නේ සිතුවිල්ලක. සිතුවිල්ලකිනුයි අපි මේ සසරට බැඳෙන්නේ. එහෙනම් සිතුවිල්ලකින්ම ඔබ මේ ආරම්භණයෙන් මිදෙන්න ඕනේ
වැඩපිළිවෙලක් ඔබ ඇතුළාන්තයෙන් ක්‍රියාත්මක කරන්න ඕන. ඒකයි කිව්වේ මේක ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් කියලා. දැන් මෙත්තානුස්සතිය. දැන් අනුස්සති හතර ගැන මම පිළිවෙලට එකින් එකට කියනවා. මෙත්තානුස්සතිය. දැන් ඇත්තටම කෙනෙක්ට මෙත්තානුස්සතිය වඩන්න බෑ මේ බණක් අහන්නේ නැතුව. ඔබ බණ අහලා තේරුම් ගන්නේම මොකක්ද මම මේ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් මානෙන් මේ කටයුතු කළොත් මට සිද්ධ වෙන්නේ මොකක්ද? මම මේ සංසාර ගමනට බැඳෙන හැටි, මාව මේ තිස්සෙක් තලේ කරක් ගහන්න වෙන ධර්මතාවයට මම පාදක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නේ ඔබ බණ අහලා. එහෙම බණ අහපු කෙනෙක්ට තමයි තේරුම් යන්නේ මම මෛත්‍රී සිතක් ආන කිරීමේ තියෙන යහපත. එහෙම නැත්තං ඒ සියලු දෙනාට අර ඔස්ස ළඟින් මැස්ස යන්න බෑ වෙන වැඩේ වෙනවා. එන ඔබ බණහල තේරුම් ගන්නේ මොකක්ද? පරම මෛත්‍රිය වැඩිීමේ තියෙන ආනිසංස මහත්ඵල මහානිසංසය ඔබ තේරුම් ගන්න. එන ඔබ තේරුම් ගන්න ඕනේ. ඔබට ද්වේෂ සිතක් ආවම ඔබට සිද්ධ වෙන අයහපත. පින්නතනි ඔබට ඔය ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් අර ඊර්ෂ්‍යාව කොහොද මේ සියල්ල ඔබේ හිතට ගලාගෙන ආපුවම ඔබට හිතා ගන්නවත් බැරි විදිහට ඔබේ ওই බඹයක් පමන වෙච්ච ශරීර කූඩුව කිලිටි වෙනවා. මේ ශරීර කූඩුව ගලාගෙන යන්නේ අර කළු කිලිටි කෙලෙස්, අර අපිරිසිදු ලේ ධාතුව. මෙන්න මේ ලේ ධාතුව ගමන් කරාම මාර අපි කියන්නේ අපි උප්පත්තිය ලබද්දී 80,000ක් ලක්ෂයක් ගණින්න බැරි තරමක් අර ප්‍රමාණයක් තිබ්බනම් අර මොලේ වටා අර යම්කිසි සෛල ප්‍රමාණයක් මේවා අපි ද්වේෂයෙන් කටයුතු කරන්න කරන්න අවුරුදු 10 15 20 වෙද්දී අර තිබ්බ ලක්ෂේ කෝටි ප්‍රකෝටියක් තිබ්බනම් එන්න එන්න 80,000ට 30,000ට 20,000ට එහෙම නැත්නම් අර අවුරුදු 50 60 වෙද්දී 10,000ට එනකම් බයිනවා. ඇයි මේ ක්‍රියාවලිය වෙන්නේ? අපි ද්වේෂයෙන් කටයුතු කරන නිසා අපේ අර ඇතුළාන්තයේ තුලට අර කිලිටි කෙලස් කළු කියන දේවල් අර ඇතුළාන්තයේ තුලට ගමන් කරලා අර සියලු අර නිවන් දකින්න උපකාර වෙන ප්‍රඥා උදපාදිකින ස්වභාවයට පත් වෙන්න පුළුවන් වෙන ඒ සියලු සෛල සියල්ල පිච්චිලා යන. ඒකයි දැන් ඔබට ඔබ ගාව ඔබට දැන් මෙත්සිත ආන කරගන්න බැරි තරමට ඔබ ගාව කුණු කන්ද වැඩි. ඔබට සමහර අයට රාගයක් ද්වේෂයක් මෝහයක් එනවා කියලාවත් ඔය සමහර අයට පේන්නේ නැහැ නේද? ඒ පේන්නේ නැති තරමටම කුණු කන්ද වැහිලා අර ඔබේ මනස මොට්ට වෙලා මෝහා වෙලා අර ද්වේෂයෙන් රාගයෙන් මෝහයෙන් බරිත වෙලා කටයුතු කරලා අර අපිරිසිදු ලේ ධාතුව ගමන් කරලා අර සියලු සෛල අර ප්‍රකෘති ස්වභාවය නැ දැන් විකෘති වෙලා අර කිලිටි ලේ ධාතුව ගමන් කිරීම නිසා ඔබට දැන් මේ දෙපැත්ත කළේතු කරණීය අකරණීය මුකුත් පේන්නේ නැ. මේ නිසා ඔබේ ඇතුළාන්තයේ තුල අර රාග ද්වේෂ මෝහ ඇති කරගන්න හැම වෙලාවකම රාගයෙන් සෙම ද්වේෂයෙන් පිත මෝහයෙන් වාගෙන වාපිත් සෙම් තුනම අසන්තුලිත වෙනවා. ඒ වගේම ඔබ අර 108ක් වෙච්ච රෝග ව්‍යාධි සියල්ල ඔබ උරුම කරගන්න. මේ කරගන්නේ මොනා කරපුවමද? ඔබ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් විශේෂයෙන්ම ද්වේෂයෙන් කටයුතු කරන හැම මොහොතකම අර ඔබේ අර කිලිටි විෂ කිරණ ශක්තිය ඔබේ ඇතුළාන්තයේ තුලත් කිලිටි ස්වභාවයකට පත් වෙලා බාහිරයත් කිලිටි කරලා අර අජත්තාවා බහිද්දාවා අජත්ත බහිද්දාවා කියලා සබාධහමටත් අර විෂ විකෘති කිලණ ශක්තියක් නිකුත් කිරීම හරහා සබාධහමත් අර කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං කරනවා. ඔබේ ඇතුළාන්තය ඔය වගේම කම්පිතං ප්‍රකම්පිතං සම්පකම්පිතං වෙලා අර සෙම්මාබාධා වාතාබාධා පිත්තාබාධා අර ලියුකේමියා රත්පිත කැන්සර් හිතා ගන්නවත් බැරි අර අපි කියන්නේ heart attack විවිධාකාර ලෙඩ රෝග සියල්ලට උරුමකම් කියන්නේ අපි ද්වේෂයෙන් කටයුතු කරන නිසා. ඒ විතරක් නෙවෙයි අපි මේ ද්වේෂයෙන් කටයුතු කරන හැම මොහොතකම කම්ම බීජයක් හදා ගන්නවා. අපි අර ද්වේෂ ගතියක් හදා ගන්න හැම තැනකම අර වෛරී නරක නපුරු සතෙක් වෙන්න ණයේ කොළඟේ පිඹුරේ එම නැත්නම් ගෝනුසු අර නරක නපුරු සත්තු වෙන්න ඕන වෙන ගතියක් අපි ඇතුළාන්තයේ තුල හදා ගන්නවා. ඒ ගතියට පුළුවන් අපි මේ 31 තලයේ කරක් ගන්න වැඩේ කරන්න කියන එක ඔබ තේරුම් ගත්තම අන්න ඔබ දැන් තේරුම් ගන්නව ඔබේ තරහ ගැනීමේ තියෙන අයහපත. ඒ වගේම ඔබ තේරුම් ගන්න ඔබ ද්වේෂයෙන් කටයුතු කරන හැම තැනකම
ඔබ දැන් ගොඩක් වෙලාවට කියන්නේ මට කේන්තියක් එන්නේම මෙන්න මේ කාර්යාලේ ඉන්න කට්ටිය හින්දා. මේ ස්ටාෆ් එකේ ඉඳ තමා මට තියෙන එකම බාධකේ මට කමටහන් වඩාගෙන ඉන්න බැරි මේගොල්ලෝ හින්දා. මට මේ මගේ මහත්යයා ඉඳ තමා සතර කමටහන් වඩන්න බැරි. මට ඔක්කොම ප්‍රශ්න මෙයා හින්දා. මෙයා මේව නැත්තම් මට ඔක්කොම කරගන්න පුළුවන්. මේක තමයි ඔබ හිතන්නේ. ඒ කියන්නේ ඔබ හිතන්නේම එයා තමයි මගේ වෛරක්කාරය. එයා තමයි තරහකාරය. එයා තමයි මේම කියලා. නමුත් පින්නතුනි ඔබ තේරුම් ගන්න ඕනේ. ඔය වෛරක්කාරයා තරහකාරයා කියලා කියන කෙනා ඔබට නොහිටින්නේ. ඔබ කොහොමද ඔය මෙත්ත අනුස්සතියක් ඔබ වඩන්නේ? එහෙනම් ඔබට ඔබ ඔය තරහෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරන හැම තැනකම ඔබ මෙත්ත අනුස්සතියකට යන්න. ඔබ මෙත්ත අනුස්සතිය වැඩුවොත් විතරයි ඔබේ අර ආස උපදිය කයෙන්නේ. ඔබේ අර ගති වැරදි ගති ටික ඉගිල්ලෙන්නේ උදුරලා දාන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඔබව මේ අරහත්වය කියන අවසාන අරහත්වය කියන නැමැති ඵලයට එකතු කරගෙන යන්නේ කවුද? ඔබේම දරුවෝ, ඔබේම ස්වාමි පුරුෂ, ඔබේම භාර්යාව, ඔබේම කාර්යාලයේ එකට වැඩ කරන ඔබේම පිරිස. එහෙනම් ඒ අය ද්වේෂයෙන් කටයුතු කරන තැන ඔබ මෙත්ත අනුස්සතිය වැඩිම තුලයි ඔබ මේ සංසාරයෙන් ඈතර වෙන්න ඕනේ හේතු ප්‍රතිසකස් කරගන්න. අවසානේ බැලුවම මේ සියල්ල මොකක්ද? හේතුඵල දහම. හැම මොහොතකම ගලාගෙන යන්නේ පින්නතුනි හේතුඵල දහම. ඔබට කවුරු හරි කෙනෙක් බනිනවා නම් හිත ඔබ කිසිම වැරද්දක් කරලා නැහැ බැනගෙන 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 යනවා නම් එතකොට ඔබ හිතන්න ඕනේ මොකද්ද? මේකත් හේතුඵල දහමක්. ඔබ දැන් ওই ගෙදර ඉන්න, කාර්යාලේ ඉන්න, ওই සියලු දෙනා නිසානේ ඔබට ඔය ඒ අය බනින නිසානේ ඔබට ඔය සියලු ගති මතුවෙන්නේ. එතන මේ මතුවෙන්නේ හේතුඵල දහමක් නා. මේ වර්තමාන මොහොත තුළ ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල දහමක් නා. මම කරපු හේතුවක ඵලයකුයි මේ මතුවෙන්නේ. මම කවදා හරි දවසක කොහොඹ වපුරලා තියෙනවා. ඒ කොහොඹ ගහේ අර ගෙඩි මල් පල දරලා දාලා එදි මට ඒව එපා කියන්න බෑ. කොහොඹ වපුරුවොත් මට මොනවද ලැබෙන්නේ? කොහොඹමයි. මම මීයම වැපරුවා නම් මට මීයම හම්බෙන්නේ නැණ මට කවුරු හරි හොඳට කතා කරනුනේ. ඇයි මට මේ ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කතා කරන්නේ? මම කරපු හේතුවක් තියෙනවා. ඒකට අදාළව තමයි මේ ඵලය ලැබිලා තියෙන්නේ. නම් මේ හේතුඵල ධර්මතාවයේ මම තේරුම් ගත්තම මම තේරුම් ගන්නවා මේ තියෙන ධර්මතාවය ඇවිත් තියෙන්නේ මට මේ 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 මිනිස්සුව බනිනවා කියන ධර්මතාවය මට මේක වැකෙන වෙලාවට මම තේරුම් ගන්න ඕනේ. මේ ගලාගෙන යන්නේ හේතුඵල ධර්මතාවයක්. මම මේක ඉවසලා විමසලා කටයුතු කරොත් එදා හදපු හේතුවටයි අද මේ ඵලය මට උරුම වෙන්නේ. එහෙනම් මම අද ඉවසලා විමසලා කටයුතු කිරීම තුළ මට මොකක්ද වෙන්නේ? අද මේ හේතුවෙන් එදා හදපු හේතුවෙන් අද මිදලා නිදහස් වෙනවා. හැබැයි අදත් මම එකට එක කියලා වෛර කරලා ක්‍රෝධ කරලා දෙස්සෙවල් තියලා සාප කරනවනම් එදා එක අද ගෙවිල යන්නවා. ඒක ගෙවුනෙත් නෑ. මම එදා එකක් තියෙද්දි තව අදත් එකක් හදාගත්ත අර නහි වේරේන වේරාණී කියලා වෛරෙන් වෛරේ නොසන්සිඳේ කියලා අලුතෙන් හේතුඵල පරම්පරාවක් ඔස්සේ මේ සංසාර ගමනේ යන්න ඕන වෙන මහා හේතු ගොන්නක් හදා ගන්නවා. ද්වේෂ ගති ගොන්නක් හදා ගන්නවා. මේකේ හොඳම ධර්මතාවය තමයි පින්නතුනි බුදු පියාණන් වහන්සේට තිබුණ ඉවසීම. මහා සාරිපුත්තයාණන් වහන්සේට තිබුණ ඉවසීම. පුණ්ණ මහා රහතුන් වහන්සේට තිබුණ ඉවසීම. එහෙව් ගුණසුවඳ, එහෙව් ශාසනික ගුණසුවඳ දරන අපිටත් තියෙන්න ඕනේ. අනික් කෙනා ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කරද්දි ඉවසලා විමසලා කටයුතු කරන්න පුළුවන් වෙන ගුණයක් උන්වහන්සේගේ මාර්ගයේ අපි ගමන් කරන්නේ. නම් අපි තුල තියෙන්න ඕනේ මේ ගුණේ. මොකක්ද? අපි තේරුම් ගන්න ඕනේ මේ සිද්ධ වෙන්නේ හිතා ගන්න බැරිව ගලාගෙන යන විෂම චක්‍රයකට අහු වෙලා ගලාගෙන යන ධර්මතාවයක්. දැන් ඔබ හොද්දට මොහොතකට කල්පනා කරලා බලන්න. අර මුගලන් මහා රහතුන් වහන්සේ මොකක්ද කළේ? අම්මා තාත්තා මැරුවා. එයා ආනන්තරීය පාප කර්මයක් කරගත්තා. නමුත් අර පුබ්බේතකත පුඤ්ඤතා ශක්තිය තිබුණු ඉඳ මේ බුද්ධ ශාසනයෙම බුදු පියාණන් වහන්සේ ළඟම නිවන් දකින්න හේතු හදලා තිබුණු නිසා ඒකට අදාළ විපදිලා ආවා. නමුත් අවසානයේ බලනවා මේ හොරු රැලක් නිතර 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 ගහන්න එනවා. මොකද්ද මේ ධර්මතාවය? මොකද්ද මේ කියලා බලනවා. බලන බලන හැම තැනකම ඒ බැලුවට පස්සේ ආතේ උන්වහන්සේ තේරුම් ගන්නවා මේ මම එදා කරලා තියෙනවා හේතුවක්. මොකද්ද? මම අම්මා තාත්තා මැරුවා කියන කියලා මෙන්න මේ විදිහට හේතුවක් ආනන්දරිය පාප කර්මයක් කළා තියෙනවා. ඒකේ ගෙවිය යුතු කොටසක් මා තුළ තිබෙනවා.
එනම් ඒ ගෙවිය යුතු කොටස ගෙවෙන්ඩයි මේ ඇවිත්තියෙන්. මට ඒක ගෙවෙනකං මේකෙන් විදිල නිදහස් වෙන්න බෑ. ඒනම් එහෙම ඒ බව තේරුම් ගත්ත මුගලන් මහා රහතුන් වහන්සේ අර හොරු රැල ගහන්නේදී ඒ ධර්මතාවයට ඉඩදීලා මූුණදීලා ඒ ධර්මතාවේ උපේකා සිතෙන් දරාගන්නවා. හොරු රැල එනවා මුගලන් මහා රහතුන් වහන්සේට ගහනවා. අරහතුන් වහන්සේ කෙනෙක් මැරුවා කියන අනන්තරිය පාපකර්මයට හොරු රැල කරගාගන්න. මුගලන් මහා රහතුන් වහන්සේ එදා කරපු ආනන්තරිය පාප කර්මයෙන් මිදලා නිදහස් වෙනවා. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබත් ඔය එක්ක ඔය ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් දඟලලා කටයුතු කරන අය ඒ අය කර්ම කරගහ ගන්නවා. ඔබේ ඒක ඔබ ගෙවලා අවසන් කරද්දී ඒ අය තවත් තැනක ඉපදිලා කර්මයක් ගෙවන්න ඕන වෙන කර්මයක් කරගහ ගන්නෙ පව් නැද්ද? අසරණ නැද්ද? අනාථ නැද්ද? මේකයි ඇත්ත කතාව. මේකයි ඛේදවාචකෙ මොන තරම් දෙයක්ද මේ සිද්ධ වෙන්නේ කියලා යාට දකින්නට තරම් ප්‍රඥාවක් නැහැ. විඥාණයෙන් කටයුතු කරන්නේ යා. එතකොට එයා ඉන්නේ අසරණ ස්වභාවය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ඒ අසරණ ස්වභාවය ඔබ මොහොතකට හිතන්න පුළුවන් නම් මේ මෙයක් වැටිලා ඉන්නේ දැන් ගොඩක් ආයත මේ මෙත්තානුසතිය ගන්න බැරි කාටද? මේ ධර්මය දැකපු අයට, ඒ කියන්නේ ධර්ම මාර්ගය ගමන් කරන අයට. පින්නතුනි ඔබට බන මෙච්චර අහලත් ඔබට මෙත්තානුසතිය ඔය ද්වේෂයෙන් වෛරයෙන් කටයුතු කරන කෙනා ළඟදී ගන්න බැරි නම් අර මෙලෝ බනපදයක් අහපු නැති කෙනා ගැන කවර කතාද? අසරණයි අනාථයි නේද ඒ සත්‍ය සසරේ. එහෙනම් ඔබ තුල එන්න ඕනේ අප්‍රමාණ පරම මෛත්‍රිය. එයා කෙරෙහි ගලාගෙන එන්න ඕනේ මේ සත්‍යවා වැටිලා තියෙන අනාථකම අසරණකම කොච්චරද? මේ මිනිස්සුත් එක්ක මමත් මේ කරගහ ගන්න යන්නේ අර ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කළ මොනතරම් වලකටද මේ වැටෙන්න යන්නේ කියලා තේරුම් අරගෙන අන්න අර සතර අපා දුකින් මිදලා නිදහසට තමන්ට වෛරයක් ක්‍රෝධයක් කළ මරන්න හදන කෙනෙක් වෙනුවෙන් උනත් අර කියනවා තාර අර කකිචුපම සූත්‍රයේ කියනවා අර අර අවයව කපණ්ඩාවත් තමන්ගේ සිරුරේ කොටස් කපණ්ඩාවත් ඒ කෙනා කෙරෙහි පරම මෛත්‍රියක් තියාගන්න. එච්චරට ඔබ මොන ඔබට අවඩ අසාධාරණේ අවලාදී අපවාදී කරගෙන කියාගෙන එන කෙනා කෙරෙහි වුණත් එයා වැටිලා ඉන්නේ ඒ වල තේරුම් අරගෙන එයාට මේ එයා තුල ගලාගෙන යන මේ විඥානික ක්‍රියාවලියේ තේරුම් අර එයත් අසරණේ අනාථේත් මේ සසරේ. මමත් දැන් මේ හැදෙන්න යන්නේ මොකේදද? ඒ බෝට්ටුවට වැටලා දෙන්නම ආයි අර නැහි වේරේනේ වේරාණි කියන කතාවටයි මේ මුල පුරන්න යන්නේ කියලා තේරුම් ගත්තොත් අන්න ඔබ තුල අනේ මේ මිනිස්සයත් සතර අපා දුකින් මිදලා නිදහස් වේවා. මේ මනුස්සයත් සෝතාපට්ටි ඵලයට පත් වෙන්න සකදාගාමි අනාගාමි අරහත්යෙන් මිදලා නිදහස් වෙන ප්‍රඥා ඵල වේවා කියලා පරම මෛත්‍රියක් ඔබ තුල සමහර විට වචන වලට විස්තර කරන්න බැරි යහපතක්ම වේවා කියලා ඇතුළාන්තයෙන් ඔබ තුල එළියට පනි. අන්න ඒකටයි පරම මෛත්‍රිය කියන්නේ. එහෙම නැතුව අර පොතක් හැල්ලක් කියවන එකට නෙවෙයි. ඔබ මොහොතකට හිතලා බලන්න ඔබ තුල ওই ද්වේෂ ගතියක් ආපුවම කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඔබේ ඇතුළාන්තයේ තුල තරහකාරයෙක් වෛරක්කාරයෙක් හදාගන්න. මොකේකින්ද ඔබ හදාගන්නේ? එක ආරම්භණයකින්. එක සිතුවිල්ලකින්. ඔබ මම කියලා කෙනෙකුත් හදාගන්න. දැන් අර පුද්ගලයාට ටොකු අනිනවා වෛර කරනවා අඩි හප්පනවා මරාගෙන මැරෙනවා. ඒ මිනිසයා ඉන්නවද උතන? ඔව් ළඟකවත් ඉන්නවද? ඒ මිනිසයා හොඳට අර ගෙදර ටීවි බලනවා ඇති. ළමයි එක්ක හරි සතුටින් කටයුතු කරනවා ඇති. ඔබ මේ මොකද්ද කරන්නේ? ඔබේම ඇතුළාන්තයේ අහුවෙච්ච ගැටේට ඔබ අහුවෙලා ඔබ අර තරහකාරයෙක් ඔබේ ඇතුළෙන්ම හදාගෙන අර තරහකාරයත් එක්ක පුදුමාකාර ගැට ගොඩක් ඇතුළෙන් හදාගන්නවා. නොනවතින ආරම්මන ගොඩක අරගලයක නිරතු වෙනවා. මෙන්න මේ නිසා ඔබ සසර ගමන යන්න ඕන වෙන හේතු හදාගන්නවා. මෙන්න මේ නිසා ඔබට මේ සංසාර බන්ධනයට අහුවෙන්න ඕන වෙන හේතුව හැදෙනවා කියලා තේරුම් ගත්තනම් අන්න ඔබ තුල මේ ඇතුළාන්තේ කතාව ඔබ වෙන විදිහ දැක්කනම් ඔබ තේරුම් ගන්නවා මේ මොකද්ද මේ සත්වයා සසරට බැඳෙන්නේ මේ රාග ද්වේෂයේ නැමැති උගුල හින්දා අපි වැටෙන වල තේරුම් යනවා. මෙන්න මේ සියල්ල තේරුම් ගත්ත ඔබ තුල එන්නේ මොකද්ද? අන්න යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. කාටද මේ තරහ ගත්තොත් අයහපත? තමන්ට. කාවද අපාය යන්නේ? කාවද වලේ වැටෙන්නේ? කාටද කර්මෙ උරුම වෙන්නේ?
ඒනම් තමන්ව කරුමය තමන්ට කරුමය උරුම වෙනවනම් තමන්ව මේ කරුමයක් කරගාගන්න හිතාගන්න බැරි විදිහට මේ ඕකට අවිලා කටයුතු කරන්න දඟලනවනම් මෙන්න මේ ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගැනීම තුලයි ඔබට පුළුවන් වෙන්නේ පරම මෛත්‍රියක් තව කෙනෙක්ට වඩන්න. එහෙම නැතුව අර වචන ටිකක් මමද සියලු ලෝක සියලු සත්‍යෝ සෝදාපත්ති ඵලෙන් නිදුක්කත්තා නිරෝගීත්තා සුපත්තිතා කියලා කිව්වට වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ ඔබ තාමත් මේ ද්වේෂයේ යෙන් කටයුතු කිරීමේ තියෙන ආදීනව පරම මෛත්‍රිය ගැනීමේ තියෙන මහත් ඵල මහානිසංස තේරුම් ගැනීමේ තියෙන ක්‍රියාවලිය නොදකින හින්දා. එහෙනම් අපි අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ නාලාගිරි දමණය කළා. ඔය කවුද අර රාබීලාපු රාපෝලාපු ආලෝක යක්ෂ දමණය කළා. උන්වහන්සේ ගාව මොකක්ද තිබුණේ? වෙන දමණය කළා කියලා වෙන මොකක්වත් කළේ නෑ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. උන්වහන්සේ තුල ඒ ශක්තිය ජනිත කරලා. එහෙනම් ඔබත් ඔබගේ ওই ද්වේෂයෙන් කටයුතු කරන ඔබ ළඟ ඉන්න ඔය අය නාලාගිරි තරම් නරක නැතුව ඇති. පින්නතුනි ඔබ ළඟ ඉන්න ඔය සියලු දෙනා අපි මම බොහොම අර මංකත් මම විශ්වාස කරන ධර්මතාවයක් තමයි අපි හැම වෙලාවකම දේවදත්ත ගැන වැරදියටම කතා කරනවා. නමුත් පින්නතුනි දේවදත්ත කෙනෙක් නොහිටින්න බුදු පියාණන් වහන්සේට පරම මෛත්‍රිය අප්‍රමාණ මෛත්‍රියක් 550 ජාතකයක් පුරාවට මුල් පුරවන්න කවුද මුල්ුනේ හේතුුනේ නිදානුනේ ප්‍රත්‍යුනේ? ඒ දේවදත්ත. එහෙනම් ඔබ ළඟ ඉන්න ඔය අය දේවදත්ත තරම් නරක නපුරු නෑ. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔබට අප්‍රමාණ මෙත්සිත මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන අර යහපත් ගුණාංග අරහතුන් වහන්සේ කෙනෙක් ගාව තියෙන ගුණාංග වලට පුරුදු පුහුණු කරවන අය තමයි ඔබ ළඟ ඔය ඉන්න අය. එහෙනම් ඒ අයට යහපතක්ම වේවා සිතක් වේවා ශාන්තියක් සුවයක් සැනසීමක් වේවා කියලා අර ද්වේෂය එන වෙලාවට ඔබට මේ සියලු ධර්මතා එකිනෙකට එක පිටකට තේරුම් අරගෙන විනිවිද දැකලා දෙන්න පුළුවන් නම් ඔබ තුල ගලාගෙන එන්නේ ඒ අය කෙරෙහි පරම මෛත්‍රිය. එහෙනම් ඔබේ අරහත්වයට ඔසවලා තබන්නේ කවුද? ඒ අය. ඔබේ අර කරුම ගෙවෙනවා. ඒ අය කරුම කරගහ ගන්න. ඉතින් ඔන්න ඔය ධර්මතාවේ විනිවිද දකින්න පුළුවන් නම් ඔබට පරම මෛත්‍රිය ඔබ තුලේ වචන නැතුව අකුරු නැතුව පද ගොඩක් නැතුව හිතෙන් අනේ කියලා එයි. ඔන්න ඕකයි මෙත්තානුස්සතිය වඩනවා කියන්නේ. ඒ වගේම අසුභානුස්සතිය. අසුභානුස්සතිය කියලා කියන්නේ පින්වතුනි ඔබට සුභ සංඥාවක් ආවම මේ ලෝකේ තියෙන ප්‍රිය මිහිරි මధుර මනෝහර ඉෂ්ඨකාන්ත දේවල් දැක්කම අපේ හිත ආසප්ත වෙලා කාන්දමක් වගේ ලොල් වෙලා ඇලෙන්න යන්නේ ඇයි? මේ සුභසේ සුන්දරසේ දකින්න හින්දා. අපි මේ ආයතන හයෙම කාම ලෝකේ රස උරා බොන්නේ. අපි මේ සියල්ල සුභයි සුන්දරයි කියලා දකින්න නිසා. පින්නතුනි අසුභානුස්සතිය කියලා කියන්නේ මේ සුභ සංඥාව ඔබට ආපු සුභ සංඥාව ප්‍රහාණය කරන්න ඔබ අනුපස්සනා කරන්න ඕනේ අසුභානුස්සතිය. එතකොට මේ අසුභානුස්සතිය වඩනවා කියලා ඔබ මේකෙත් ඔබ තේරුම් ගත යුතු ධර්මතාවයක් තියෙනවා. පින්නතුනි ඔබ මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් මේ ආයතන හයට ලොල් වෙලා මේ සංසාර ගමනේ කොච්චරක් නා මේ ඇස නිසා මේ කන නිසා මේ නාසය නිසා මේ අර මේ කාම ලෝකේ රස විඳින්න ලැබිච්ච මේ සියල්ල නිසා අපි කොච්චරක් අපි මේ කාම තණ්හාවෙන් කාම යට මේ අර සිහි මුර්ජා වෙච්ච මිනිස්සු වගේ මේකට අර පරිදාහයකින් මහා ඇතුලෙන් එන අර කැකෑරිච්ච වේගකින් අර සුභ සංඥාවට ඇලෙන්න යද්දි ඇලෙන්න ගියා නම් අන්නේකට ඇලුන හැම මොහොතකම අපි මේ 31 තලයට කොච්චරක් නම් මේ කරක් ගහගෙන එන්න වෙන හේතු හදා ගන්න ඇද්ද? ඒ වගේම අපි ඔබ මොහොතකට හිතලා බැලුවොත් අපේ මේ දිව නිසා අපි කොච්චරක් මේ සසරේ අනාථ වෙන්න ඇද්ද? මේ දිව කියන්නේ අඟල් 3ක විතර පොඩි කෑල්ලක්. නමුත් මේක නිසා අපි සත්තු මරලා ප්‍රාණඝාත කරලා අකුසර කරලා කොච්චරක් නම් අපි දස අකුසලේ මේ දිව හින්දා දෙන්න ඇද්ද? මේ ඇහැ හින්දා, මේ කන නිසා, මේ කය මන මේ පහස පොට්ටබ්බ නිසා අපි මේ කාම රසයේ උරා බොන්න කොච්චරක් නම්
කටයුතු කරලා අපි මේ අනන්ත සසරේ අපි කොච්චරක් මැරුම් කණ්ඩ වෙන්න ඇද්ද මේ කාමයට ලොල් වෙලා කටයුතු කරන්න ගිහිල්ලා. අපි කොච්චර නිന്ദා අපහාස අවලාද ගන්න ලබන්න ඇද්ද? අපි කොච්චර අර අපි කියන්නේ ගණිකා වෘතිවල යෙදිලා ඔය අර මිනිස්සුන්ගෙන් බැනුම් අහලා ඔය කාම මුර්ජාවෙන් කාම පරිදාහයෙන් කාම තණ්හාවෙන් බැඳිලා කටයුතු කරද්දි කොච්චරක්නම් අපි මේ හිසවල් සිඳිලා කොච්චර මරුමුවටපත් වෙන්න ඇද්ද? කොයි තරම් නිന്ദා අපහාස අවලාද අර අවජාතක ස්වභාවයෙන් අපි කටයුතු කරගෙන එන්න ඇද්ද මේ සසරේ? පින්නතුනි මේ කාමය කියලා කියන්නේ ගිනි උල අල්ලගෙන ඉන්න හැම මොහොතකම ඒ ගිනි උලට අපි පිච්චෙනවා. අපි මේ ගිනි උල අත්හරින තුරු ගැලවිල්ලක් නැහැ. ඒ වගේ මේ කාමය කියලා කියන්නේ අපි රෑ දකින හීනයක් වගේ, වෙනේ සපනයක් දැක් වගේ. මේ කාමයේ ආශ්වාදයේ තියෙන්නේ සුළු මොහොතකට, එක තප්පරයකින් දාහෙන් පංගුවකටත් නැති ආශ්වාදයක් ඔස්සේ අපි පිනායන්ට ගිහිල්ලා අපි මේ සංසාරේ 31 තලයට කොච්චර බැඳෙනවද කියන ධර්මතාවය ඔබට තේරුම් ගන්න බලන්න පුළුවන් නම් මේ කාමය කියලා කියන්නේ රෑ දකින හීනයක් වගේ. හීනේ දකින්නකම් විතරයි ඒ හීනේ ආශ්‍රාද්දීනි. අවදි වුණාට පස්සේ ඒ කිසිවක දෙයක් නැහැ. මෙන්න මේ ධර්මතාවය ඔබට තේරුම් ගන්න පුළුවන් නම් මේ කාමයේ නිසා අපි කොච්චරක්නම් කූඩු හදාද? මගේ අම්මා, මගේ තාත්තා, මගේ දරුවෝ, මගේ ස්වාමි පුරුෂයා, මගේ නෑයෝ කිය කිය, මගේ සුරතල් සත්තු, මගේම ගෙවල් දොරවල් කියලා අර තලියාරි උපාදානය කරගෙන, සිවුරාරි උපාදානය කරගෙන, තෝදෙය වගේ ගෙවල් දොරවල් හරි උපාදානය කරගෙන අපි මේ 31 තලේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි මහා භූත හතරකින් හැදිච්ච මේ සංකත පරිහරණයට යහින් ගිය උපාදාන සිතක් අපි මේ සුභ සංඥාවෙන් බැඳිලා කොච්චරක්නම් උපාදානය කරගන්න ඇද්ද? මේ නිසා අපට කොච්චර කර්මයක් කුරුම වෙන්න ඇද්ද? ඇත්තටම අපි මේ ධර්මතාවයේ තේරුම් ගත්තම මෙන්න මේ සුභ සංඥාව ප්‍රහාණය කරන්න බුදුපියාණන් වහන්සේ අසුභ අනුස්සතිය වඩන්න දේශනා කරා. ඒ කියන්නේ සුභ බව, සුන්දර බව ප්‍රහාණය කරන්න ඕන වෙන අනුස්සතිය තමයි මේ. මේක වඩන්න අපිට ක්‍රම කීපයක්, විදි කීපයක් කියලා දුන්නා. පටික්කුල මනසිකාරයෙන් බලන්නත් පුළුවන්. ධාතු මනසිකාරයෙන් බලන්නත් පුළුවන්. නවසීවතික පබ්බෙන් අපිට බලලා මේ එන සුභ සංඥාව සුන්දර බව, භවයේ තියෙන ගින්දර බව. අපි අර මස් කට්ටක්වත් නැති, මස් කලඳක්වත් නැති කට්ටක් හපහපා ඉන්න බල්ලෙක් වගේ අපි මේ සුභ සංඥාවට බැඳෙන්න හදන හැම තැනකම අපි කොච්චරක්නම් මේ කාම ඕගවලට, භව ඕගවලට, දිට්ටි ඕග, අවිජ්ජා ඕගයට අහු වෙනවද? ඒ නිසා අපිට මේ සසර යන්න වෙනවද කියන එක තේරුම් ගන්න, තේරුම් අරගත්තා නම් අන්නේ සුභ සංඥාව වහින් කරන්න, ඒ සුභ බව, සුන්දර බව තියෙන ගින්දර බව දකින්න අපට දුන්නා පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික පබ්බේ. ඔබ ඒක තමයි අර සතර සතිපට්ඨාණයෙන් ඉගෙන ගන්න. ඔබ එක්කෝ ඉන්නතන මේ සුභ සංඥාවෙන් බැඳෙන්නේ කාටද? එක්කෝ සත්වයට, එක්කෝ පුද්ගලයට. එහෙම නැත්නම් ද්‍රව්‍යයකට, එහෙම නැත්නම් වස්තුවකට, එහෙම නැත්නම් මේ යම්කිසි අවස්ථාවකට, යම් කිසි සිද්ධියකට වෙන්න පුළුවන් යම් කිසි ධර්මතාවයකට ඔබ සුභ සුන්දර විදිහට බැඳෙන. අපි හිතමු මේ සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කෙරෙහිමයි මේ සියලු සුභ සංඥාව අපට හටගන්න. සමහර විට ඔබේ ස්වාමි පුරුෂයා, දුව දරුවා, භාර්යාව, එහෙම නැත්නම් සුරදලා කෙරෙහි වෙන්න පුළුවන්. ඇත්තටම මේ අපි හිතමු දරුවාම කියලා, එහෙම නැත්නම් ස්වාමියාම කියලා, එහෙම නැත්නම් අම්මා, එහෙම නැත්නම් මේ සිටින සියලු දෙනා කියලා මේ අපි යමෙක්ට ප්‍රියසේ ඇලිලා ඉන්නේ සත්වයෙක්ට නම්, පුද්ගලයෙක්ට නම් මේ සත්වයා පුද්ගලයා කියන එක අපට බෙදලා බලුවාම මොකක්ද මේ සත්ව පුද්ගල ඝන සංඥාව ඇතුලේ තියෙන්නේ? කෙස් ගොඩා, ලොම් ගොඩා, නියපොතු, දත්, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මන්සන්, නහරු, මස් ටිකක්, ඇට ටිකක්, අර බඩවැල්, බොකු, වකුගඩු, කෙලසෙම්, සොටු, සැරව. ඔබ හොඳට මොහොතකට ඔබ ප්‍රිය කරන, ඔබ වැඩිපුරම ආදරය කරන කෙනාගේ අර හැම පොත්ත අයින් කළාම ඒක ඇතුලේ තියෙන කොටස් ටික එකට ගොඩ ගන්න බැලුවොත් ඔබ බැඳිලා ඉඳලා තියෙන්නේ මොකේකටද? අර 32ක් වෙච්ච කොටස් 32කට. ඒක තමයි අර මල්ලක අර දෙකලවර ගැටගාලා වගේ ඔබට පේන්නේ නැහැ. අර හැමෙන් වැහුනම අර ඇතුලේ තියෙන 32කට තමයි ඔබ මගේ දරුවා,
මගේ ස්වාමි පුරුෂයා මං ආසම කරන මගේ බල්ලා මේ කියලා මේ සියලු දේවල් වලට තරහකාරය වෛර කර මේ සියල්ලට ඔබ බැඳුණා නම් ඇලුණා නම් ගැටුණා මේ සියල්ලට ඔබ මුල්ුණේ මොන නිසාද? ඔබ ප්‍රියසේ ඇලුණේ මොකක් නිසාද? අර සත්පුද්ගල ඝන සංඥාවෙන් බලපු නිසා. එහෙනම් ඔබ ඔය බෙදලා බලන තැන ඔබේ තියෙන අර සත්පුද්ගල ඝන සංඥාව එහෙම නැත්නම් අර සුබදී ඇතුලේ තියෙන සුන්දර බව ඇතුලේ තියෙන යථා ස්වභාවය ඔබට පේන්නේ යන. ඔබට තේරුම් යන. ඒ වගේම මේ සියල්ල හැදිලා තියෙන්නේ. දැන් සත්වයෝ පුද්ගලයෝ අපිට බලන්න පුළුවන් 232 කොටස් වලට දාලා. ඒ වගේම අපිට මේන් එහාට ගිහිල්ලා මේ ආපෝ තේජෝ වායෝ පටවි මහා භූත අතර ඔස්සේ බලන්න ක්‍රමයක් කියලා දුන්නා. ඒකට කිව්වා පටික්කූල මනසික මේ ධාතු මනසිකාරය කියලා. මේ ධාතු මනසිකාරයෙන් බලන තැන ඔබ බලන්නේ මේ සියල්ල ඇතුලේ තියෙන්නේ. ඔබ ඔය ස්වාමි පුරුෂයා දරුවා කියලා ඔබ වැඩිපුරම ඇලිච්ච පුද්ගලයාගේ තියෙන්නේ මොකද්ද? ආපෝ ගොඩක්, තේජෝ ගොඩක්, වායෝ ගොඩක්, පඨවි ගොඩකින් හැදිච්ච මහා භූත හතරකින් හැදිච්ච සංකතයක්. ඒයි මොකද්ද කරන්නේ? මේ ආපෝ කොටස ආපෝට දීලා, තේජෝ කොටස තේජෝට දීලා, වායෝ කොටස වායෝට දීලා. ඒ කියන්නේ මේ පඨවි කොටස පඨවියට දීලා ණයට ගත්ත හතරකින් හැදිච්ච පිරිසක් තමයි මේ මම. සත්පුද්ගල ඝන සංඥාවෙන් මේ සුබ සංඥාවෙන් අල්ල ගන්න හදන්නේ. මේක ඇතුලේ තියෙන මහා කේද වාචකයක්. ඒත් මේව ණයට අරගෙන ජීවත් වෙන්නේ. මමත් මේ මගේ කූඩුව මේ සියල්ල අරගෙන ඉන්නේ ණයට. මේ කූඩුවත් ඇදලා තියෙන්නේ. මේ 32 කොටස් ඇදලා තියෙන්නේ. මේකෙත් තියෙන්නේ මේම කොටස. මමත් මේ ණයට ගත්ත ටික ණයට අරගෙන දීලා යන ගමනක මම මේ සුබ සංඥාවෙන් ප්‍රිය සංඥාවෙන් ඇලෙන්න හදන හැම තැනකම අර සුබ සුන්දර දේ නිසා මට උරුම වෙන්නේ ගින්දරක්. මට කම්ම බීජ හැදෙනවා. සසර ගමන යන්න ඕන වෙන නිදාන හේතු වෙන ප්‍රත්‍ය උරුම වෙනවා. මම එදත් අර දරුව ළඟ, එදත් ස්වාමියා ළඟ, එදත් භාර්යාව ළඟ, එදත් අර නෑදෑ හිතමිතුරු අම්මා තාත්තා ළඟ බැඳුනා බැඳිලා. ඒ සියලු බැඳිච්ච දේවල් වලට උරුම වුණේ ඒ වන්ද. මොකද්ද උනේ ඒ සියලු කූඩු වලට? අදේ කූඩු නෑ. ඒවා විනීලකම්, විපුබ්බක ජාතකම්, උද්දමාතුකම්, නිල්ුණා, ඉදිමුණා, ඕජස් ගැලුවා, පණුව ගැලුවා, සැරව ගැලුවා. අර ණයට ගත්ත කොටස් ඒ තැන්වලට දීලා ඒගොල්ලෝ යන්න ගියා. නමුත් මම ඒගොල්ලෝ ඉඳ මහා ගති ගොන්නක් හදාගත්තා. එහෙනම් මේ මම තණ්හා උපාදානයේ සුභ සංඥාවෙන් බැඳෙන්න යන මේ දේ ඇතුළෙත් වෙන්නේ මේ ධර්මතාවයමයි. සුභසේ සුන්දරසේ ප්‍රියමේදී මధుරසේ ඇලෙන්න යන මේක ඇතුළෙත් තියෙන්නේ. ඒවන් ධම්මෝ, ඒ ධර්මතාවය යදා උනේ. ඒවන් භාවී, ඒවන් ගණ තීතෝති, ඒ ධර්මතාවයමයි මේ මොහොතෙත් වෙන්නේ. මම මට එදත් මේක විනිවිද දකින්න බැරි වුණා. ඒ නිසා මම අදත් සසරේ තාමත් ඉන්නවා. මට අදත් මේක විනිවිද දකින්න බැරි වුණොත් මට අදත් සසරේ ගිහිල්ලා තව තැනක ඉපදිලා ආයෙත් මේ අයට අර කූඩු හදලා කඹරලා වැය කරන්න ඕනේ වෙන තණ්හා උපාදාන ගතියකුයි මම සුභසේ සුන්දරසේ මිහිරි මధుර මනාපසේ ඇලිලා හදාගන්න යන්නේ කියලා. ඔබ දැක්කම ඒ සුන්දර භවයේ තියෙන ගින්දර දැක්කම අන්න අත්හැරීමේ තියෙන යහපත ඔබට තේරුම් යනවා. මිදීමේ තියෙන යහපත ඔබට තේරුම් යනවා. නොඇලී සිටීමේ තියෙන ලාභය ඔබට, වාසිය ඔබට තේරුම් යනවා. මිදී නිදහස් වීමේ තියෙන අර මිදී නිදහස් වීම ඇතුලේ ඔබ මිදිලා නිදහස් වෙන්නේ වර්තමාන මොහොතේ එක සිතුවිල්ලකින්, ආරම්භණයකින්, සුභ සංඥාවකින් වුණත් පින්නතුනි ඔබ මිදිලා නිදහස් වෙන්නේ අනන්ත සංසාරයක් පුරාවට ඉස්සරහට කූඩුවක් හදලා කඹුරලා වැය කරන්න වෙන ධර්මතාවයකින් කියන තේරුම් ගත්තාම අන්න අර අත්හැරීමමයි නාත. අල්ල ගත්තොත් අනාත වෙනවා. නොඇල්මමයි නාත. ඇලුනොත් මම අනාත වෙනවා, අසරණ වෙනවා. එදත්ම මැලිච්ච නිසායි අදත් මේ සසරේ අනාතෙක් වෙලා ඉන්නේ. අදත්ම මැලුනොත් ආයෙත් මට මේ සසර අනාතෙක් වෙන්න වෙනවා කියන එක තේරුම් අරගෙන මිදී නිදහස් වීමමයි ඔය සුන්දර දේ ඇතුලේ තියෙන ගින්දර නොදකින තාක්කල්, ඔබ ඔය සුභ භවයේ තියෙන අසුභය නොදකින තාක්කල් ඔබ ගාව තියෙන සුභ දේ, සුන්දර දේ පලා යන්නේ නෑ. අර වචන හතර කිව්වට අත්හැරීම නාතයි, මිදීම නාතයි, නොඇල්ම නාතයි, නිවෙනම නාතයි කිව්වට. එහෙනම් ඔබ තේරුම් ගන්න ඕනේ ඔය සුන්දර භව ඇතුලේ තියෙන ගින්දර, ඕක ඇතුලේ තියෙන මහා ඛේද වාචකය. ඔබ මේ සසරට ඇඳෙන, බැඳෙන, බැමිතුන හැදෙන ඇති
ඔබ ඒ ඇතුළේ තේරුම් ගත්තනම් අන්නේක තේරුම් අරගෙන මිද නිදහස් වෙන්න සුභ සංඥාව ප්‍රහාණය කරන්න ඕන වෙන අසුභ අනුස්සතිය අනුපස්සනා කරන්න. සිතවිල්ලකින් ඔබ සුභසේ බැඳෙන්න යන එකට ඔබ සිතුවිල්ලකින්ම ප්‍රහාරයෙල්ල කරනවා නොවැලී නොගැටී මුලා නොවී ඉන්න ඕන විදිහට. ඊළඟට මරණ අනුසතිය. දැන් අසුභානුස්සතිය විතරක් කරලා බෑ, මරණානුස්සතියයි බුද්ධානුස්සතියයි කළොත් තමයි ඔබේ මුල කැළඹෙන්නේ. සමහර වෙලාවට ඔබ අසුභානුස්සතිය බොහොම ගැඹුරින් කරද්දී ඔබ තුල තියෙන නිච්ච සුඛ අත්ත ගතියත් බිඳිලා ගිහිල්ලා ඔබට ඒ තුළම අර අනිච්ච දුක්ඛ අනාත්ත මරණානුස්සතියත් පූර්ණේ වෙලා නිබ්බිදා වෙලා මුල ගැළවෙන්නත් පුළුවන්. ඒක හැම වෙලාවෙම නොවෙන්න පුළුවන් නිසා තමයි මරණානුස්සතිය කියලා එකක් වෙනමම අනිවාර්යෙන් අපි අනුපස්සනා කළ යුත්තේ කියලා දීලා තියෙනවා. පින්නතුනි, මේ මරණානුස්සතිය කියන්නේ අර ජීවිතේ නියතයි මරණය අනියතයි කියන එක නෙවෙයි කියන එක ඔබට පැහැදිලි. මරණ අනුස්සතිය කියලා කියන්නේ ඔබ මේ මෙරි මෙරි ඉපදි ඉපදි අනන්ත සංසාරයක් පුරාවට මේ ගමන යන්නේ ඇයි? ඔබ ළඟ තිබුණා ගති තුනක්. නිච්ච සුඛ අත්ත කියන ගතිය. මෙන්න මේ ගතිය ඔබ ළඟ තියෙන තාක්කල් මේ නිසා ඔබ මැරිලා ඉපදෙන්න ඕන වෙන හේතු හදාගත්තා. එහෙනම් මරණ අනුස්සතිය ඇතුලේ ඔබ අර මරණයක් මෙනෙහි කරනවා නෙවෙයි කරන්නේ. මෙන්න මේ ඔබේ ඇතුළාන්තයේ තුල මුල් බැහැලා තියෙන නිච්ච සුඛ අත්ත කියන ගතිය මරණ එකයි කරන්නේ. ඒ ගතිය මරන්න තමයි අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්නේ. පින්නතුනි, බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා කියලා දෙන්නේ අටක් කරා තීනි පදා. ඒකටලු බුදු කෙනෙක් බුද්ධත්වයේ ලැබුවා. පින්නතුනි, අපි අර අසුභානුස්සතිය සහ මෙත්තානුස්සතිය තුල බහිද්දේට ඇලෙන්න බැඳෙන්න ගිය එක නවත්තනවා. අපි මරණානුස්සතිය තුල කරන්නේ ඇතුලාන්තයේ තුල අපි මේ ඇතුලාන්තයේ තුල රාග ගතියක්, ద్వේෂ ගතියක්, මෝහ ගතියක්, නිච්චසේ සුඛසේ අත්තසේ පදං කරගෙන පැලපදයන් කරගෙන මේ නිසා මේ අරූපී මනෝමය ශක්තියක්, අරූපී මනෝමය ගතියක් අපි තුල හදාගන්න. මෙන්න මේ ගතිය මරන්නයි බුදු පියාණන් වහන්සේ මරණානුස්සතියක් අනුදැන වදාළේ. එතකොට තනි කරම මරණානුස්සතියෙන් මැරෙන්නේ ඔබේ ඇතුළාන්තයේ තුල තියෙන අර නිච්ච සුඛ අත්ත ගතිය. පින්නතුනි, බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දැන් ඔබ දන්නවා බාහිරේ තියෙන සියල්ල මේ අර අපි කියන්නේ මේ අපේ අම්මත් මේ මැරෙනවා, මගේ ස්වාමි පුරුෂයත් මැරෙනවා, දරුවොත් මැරෙනවා, මම ප්‍රිය කරන අයත් මැරෙනවා. එහෙම නැත්නම් අර අපි කියන මේ ඇඳුනුත් කිලුටු වෙනවා, මල් පර වෙනවා, ගස් මේව වෙනවා, ගෙවල් දොරවල් කැඩිලා යනවා, කුණු ගෑ වෙනවා, කිලිටි වෙනවා. මේ මොකද්ද මේ අපි බලන්නේ? බහිද්දේක තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත. බාහිරේක තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත. බාහිර තියෙන අනිච්ච දුක්ඛ අපි අනාත්ත කොච්චර දැක්කත් අපේ මේ ඇතුළාන්තයේ තුල තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත වෙන මේ ගති බාහිද්දයක්. ඒ විදිහට බාහිර තියෙන සියලු සබ්බ සකල මනාවම, බාහිරේ තියෙන සියලු දේවල් මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත් වෙලා ගිහිල්ලා අනිච්ච දුක්ඛ විපරිණ අනිත්ත එහෙම නැත්නම් විපරිණාමයකට පත් වෙනවා වගේ. පින්නතුනි, මගේ ඇතුළාන්තයේ තුල තියෙන මේ ගති, රාග ගති, ద్వේෂ ගති, මෝහ ගති, අර නිච්ච සුඛ අත්ත කියන ගති, අරූපී මනෝමය අර උපාදාය ගතිය මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත් වෙනවා. මෙන්න මේ විපරිණාමයට පත් වෙලා ගලාගෙන යන එකකුයි මම මම කරගෙන මගේ කරගෙන මගේ සන්තකේ වසගේ පවත්වන්න නවත්වන්න උත්සාහ කරලා අර ඒතන් මම ඒසෝමස්මි ඒසෝ මේ අත්තාති කියන ස්වභාවයෙන් අත්ත ස්වභාවයෙන් අර ගැනීම තුල අර බහිද්දේ තුල සත්පුද්ගල ඝන සංඥාවෙන් බැහැඳෙනවා. අජ්ජත්තේනොත් මම අර මම කියන මමත්වයේ අස්මිමානයේ ගොඩනගා ගන්න. එතකොට කෙනෙක්ට මේ නිච්ච සුඛ අත්ත කියන දේ තාමත් දැනෙන්නේ නැත්තම් ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ අනිච්ච, අනේ මට අනිච්ච දුක්ඛ අනාත්ම අනුපස්සනා කරන්න තේරෙන්නේ නැහැ නේ කියන එක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. හරි, මේකනේ බුද්ධ භාෂිතයේ තියෙන මහා ගැඹීරම ධර්මයේ. මේක ඔබට තේරුණ තැන, මේක ඔබට සක්සුදක්සේ තේරුණ තැන ඔබ අරහත් වෙනවා පින්වතුනි. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. මේක තමයි
අවසාන අර බුදුපියාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට කියල දෙන්න ඉපදුනේ මේ ධර්මතාවය. එනම් මේ ධර්මතාවය ඔබ ඔබට තේරුම් ගන්න, ඔබ මුලින්ම තේරුම් ගන්න ඕනේ මොකක්ද මේ ඉච්ඡ කියන්නේ. කොහොමද අපි ඒ ඉච්ඡට පටිච්ච වෙන්නේ, කැමැත්තෙන් බැඳෙන්නේ? ඒ කැමැත්තෙන් බැඳුනම අපි ඒකට තදූපයන් පටිච්ච තදින් බැඳෙනවා. තව තවත් අපි ඇහෙන් දැකපු රූපෙට, කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනෙන් අර ඒ එන ආරම්මණයකට අපි තදූපයන් පටිච්ච වෙන්නේ කොහොමද? මම කොහොමද මේ මගේ අජ්ජත්තික ගතිය හදාගන්නේ කියන කාරණාවයි ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත බලනවා කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. එතකොට මේ තදූපයන් පටිච්ච වෙච්ච ඔබ ඒක එතනින් නොනවත්වා අභිජ්ජ වෙන හැටි බොහොම ගැඹුරින් අභිච්ඡ දැඩි ලෝභයක්, දැඩි තණ්හාවක්, දැඩි ආශාවකින්, දැඩි කැමැත්තකින් ඒකට බැඳෙන හැටි ඔබට තේරුම් ගන්න පුළුවන් නම් අන්න එහෙම වෙච්ච තැන නිච්ච වෙනවා. අන්න ඒකටයි නිච්ච කියලා කියන්නේ. එහෙනම් ඔබ අනිච්ච අනුපස්සනා කරන්න නම් ඔබ තුල මේ ආරම්මණයක් නිච්ච වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඕනේ. නිච්ච දැනගත්ත කෙනාට තමයි අනිච්ච අනුපස්සනා කරන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ නිච්චත් මොහොතක්වත් මේ විදිහට පවතින්නේ නැහැ. අනිච්ච ස්වභාවයේ දුක්ඛ විපරිණාමයට පත් වෙන. ඇයි අපි නිච්ච කරගන්නේ යම? ඒක සුඛ නිසා, ඒක සුබ නිසා, මිහිරි මధుර මනෝවර ඉෂ්ඨකාන්ත නිසා. ඒක අපිට නැවත නැවතත් යලි යලිත් මතු මතු අර ස්ථිර විදිහට මහා අර අපි කියන්නේ ඒක අපිට හැමදාමත් මගේ කරගෙනම තියාගන්න ඕනේ හින්දා තමයි නිච්චසේ සුඛසේ අත්ත අර මම කරගන්නේ මගේ කරගන්නේ. ඕක කරගන්නේ පින්වතුනි ඇතුලාන්තයේ තියෙන ගතියකින්. ඔබට මේ නිච්ච සුඛ අත්ත කියන ගතිය තාමත් දැනෙලා නැත්තම් මම එක මොහොතකට ඔබට කියනවා ඔබේ ඇතුලාන්තයට ඉබිලා බලන්න. ඔබට දැනෙලා තියෙනවද ඔබේ තරහකාරයෙක්ව දකිද්දි කැකේ රීගෙන හැ රීගෙන එන මේ මිනිස්සය තරහකාරයා කියලා එන අර ගතිය. ඔන්න ඕක තමයි නිච්ච සුඛත් ගතිය. මේ මිනිස්සය මං ආදරේම කරන කෙනා කියලා ඔබේ ඇතුළ කීරි ගැහිලා ඇතුළෙන්ම අර එන ගතිය. මේක පින්නතුනි පෙන්වන්න බෑ. අරූපී මනෝමය ඔබ ළඟ තියෙන ඔන්න ඔය ගතිය මරන්න තමයි ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවයේ අනුපස්සනා කරන්නේ. මේක ඔබ සෝතාපට්ටි මාර්ගයේදී අනුගමනය කරන විදිහනේ මේ සකදාගාමි මාර්ගයේදී. සකදාගාමි මාර්ගයේදී අනුගමනය කරන විදිහනේ මේ අනාගාමි මාර්ගයේ. අනාගාමි මාර්ගයේදී අනුගමනය කරන විදිහ නෙවෙයි අරහත් මාර්ගයේදී. අරහත් තුන් වහන්සේ තුල තියෙන අර අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති කියන එක සංඥා මාත්‍රයක් එන තැන. ඒ සංඥා මාත්‍රය විනිවිද දකිනවා මේ සංඥා මාත්‍රය තුල තියෙන්නේ. ඔබ මොහොතකට හිතලා බලන්න අර තරහකාරයා කියලා ඔබට ආවර නිච්ච සුඛ අත්ත ගතිය ඇතුලේ තියෙන්නේ මොකද්ද? රූප ගොඩක්. ඔය තරහකාරයා ගැන හදාගත්ත මහා රූප ගොන්නක් ඔය එක ආරම්භණේ ඇතුලේ ගැබ්බෙලා නැද්ද? වේදනා ගොඩක් ඔය තරහකාරයා එදා බැන්න එක. ඊට කලින් දවසේ බැන්න එක. ඒ මනුස්සයා එකට එක කියපු හැටි තැන් තැන් වලදී කටයුතු කරපු ඒ හැම ඔබේ ඇතුලේ තියෙන මේ තරහකාරයා කියලා හදාගන්න ගත්ත ගතියට පාදක වෙච්ච වේදනා කන්දයක්, සංඥා කන්දයක්, ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් මනෙන් ගත්ත සංකාර කරලා විඥාන ශක්තියෙන් හදාගත්ත පංචස් කන්දයම ඔය එක ආරම්මණයක් ඇතුලේ, එක ඔය අරූපී ගතිය ඇතුලේ, ඔය මනෝමය අර ශක්තිය උපාදාය ගතිය ඇතුලේ ඔන්න ඕක ගැබ්බෙලා තියෙනවා. මෙන්න මේක මරන්න තමයි ඔබ තේරුම් ගන්න ඕනේ. අර බහිද්දයක් අන්න ඒ තරම් වේගකින් විපරිණාමයට පත් වෙනවා. මේ සබාධාමේ දැන් තියෙන ඒ සියලු සංකත විපරිණාමයට පත් වෙනවා වගේ මේ ගහකොළ ඇලදොල සතා සිපව සියල්ල විපරිණාමයට පත් වෙලා වගේ යනවා වගේ මගේ මේ අජ්ජත්තේ තුල ඇතුලේ මෙහෙව් විපරිණාමික ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. මේ සිද්ධ වෙන්නේ මොහොතක් මොහොතක් පාසා ගලා යන සංඥා මාත්‍ර ගොන්නක්. මේ ගලා යන්නේ මේ සංඥා මාත්‍ර ගොන්න ඇතුලේ අපි নানা ප්‍රකාර අර අපි කියන්නේ මේ
ගොඩනැගිල්ල දකිනවා. අපි මේ අම්මලා තාත්තලා මේ විවිධාකාර නානාප්‍රකාර දේවල් අපි දකිනවා. මෙන්න මේ දකින එක ඇතුලේ ඒ සංඥා මාත්‍ර ගොන්න ඇතුලේ එක තැනක මම දකිනවා තරහකාරයා කියලා එක සංඥා මාත්‍රයක්. මෙන්න මේක ඇතුලේ තියෙන්නේ අර රූපස්කන්ධයක්, අර වේදනාස්කන්ධයක්, අර සංඥාස්කන්ධයක්. සංකාර විඥාන ඔස්සේ ගැබ්වෙච්ච පංචස්කන්ධයම ගැබ්වෙච්ච එකම එක සංඥා මාත්‍රයකටයි මම මේ නිච්ච සුඛ අත්ත සංඥාවෙන් බැඳිලා. ඒකත් එක්ක අර ද්වේෂ ගතියෙන් කටයුතු කරලා, රාග ගතියෙන් කටයුතු කරලා, මෝහ ගතියෙන් කටයුතු කරලා මම මේ හදන්නේ වර්තමාන මොහොත තුල. මම මේ හදාගෙන ආයෙත් ඉපදෙලා ඉපදෙන්න ඕන වෙන මම කියන සත්පුද්ගල ගැන සංඥාව හදාගන්නයි මේ හදන්නේ. මෙන්න මේක ඇතුලේ තියෙන, මෙන්න මේකේ තියෙන මේකත් මේ මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත් වෙලා ගලාගෙන යනවා නම් මේ සංඥා මාත්‍රියත් මොකද වෙන්නේ? මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත් වෙලා ගලාගෙන. මේකත් මට තත ස්වභාවයෙන් එක මොහොතකටවත් මම කරගන්න මගේ කරගන්න සුදුසු දෙයක් නෙවෙයි. එහෙම මම කරගන්න මගේ කරගන්න සංඥා මාත්‍රයකට පුළුවන් කම්ම බීජයක් හදන්න. ඒ කම්ම බීජයකට පුළුවන් නැවත මාව මෞකුසක ඔක්කාන්ති කරන්න, නැවත වතාවක් අර ගබ්බේක ජාතක කරන්න, ආයෙත් කූඩුවකට යන්න ඕන වෙන හේතුවක් හදන්න ඕන වෙන නිච්ච සුඛ අත්ත කියන අරූපී මනෝමය ගතියයි මේ වර්තමාන මොහොතේ මාතුල ගලා යන්නේ. ඒකත් අනිච්චං. ඒකත් මට නිච්චසේ සුඛසේ අත්තසේ ගන්න බෑ. ඒකත් සිතුවිලි මාත්‍රයක්. ඒකත් දුක්ඛං. ඒක ගත්තොත් මට දුක දෙවැනි වේශයක්මයි උරුම වෙන්නේ. ඒක අත්ත ස්වභාවයෙන් ගන්න බෑ. ඇයි? මම කරගන්න මගේ කරගන්න බැරි විපරිණාමයට පත් වෙලා ගලාගෙන යනවා කියන එක ඔබ දකින්න ඕනේ. නිකන් ඔය අනිච්ච දුක් අනිච්චන් දුක්ඛන් දැන් ගොඩක් අය කරන්නේ අනිච්චන් දුක්ඛන් විපරිණාම දම්ම නිකන් හිටියත් ඕක කියන ඕක කිව්වා කියලා ඔබේ ඔය නිච්ච සුඛ අත්ත කියන ගතිය මැරෙන්නේ නැහැ. ඔබ අනිච්ච අනුපස්සනා කරන තරමට මේ ගතිය ඇතුලේ මේ ක්‍රියාවලිය ආධ්‍යාත්මික ක්‍රියාවලියේ තියෙන නිච්ච සුඛ අත්ත කියන ස්වභාවයෙන් බැඳෙන හැටි ඒක ප්‍රහාණය කරන්න අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය අනුපස්සනා කරන ඔබට කොච්චරකට අනිච්ච දුක්ඛ අනාත්ත අනුපස්සනා කරන්න පුළුවන්ද? එච්චරට ඔබේ අර නිච්ච සුඛ අත්ත ගතිය ප්‍රහාණය වෙනවා. එහෙනම් මේ නිච්ච සුඛ අත්ත ගතිය ප්‍රහාණය වෙන්නේම අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මා කියන ධර්මතාවය ඔබ තේරුම් ගත්තොත් විතරයි. ඒක හරියට මෙන්න මේ වගේ. එක සිලින්ඩරයකට දාලා තියෙනවා මොකක් හරි දියරයක් පුරවලා තියෙනවා. මේක එළියට දාන්න ඔබ මොකද්ද කරන්න ඕනේ? මේක තද කර කර මේකට පීඩනයක් දීදී මේකට යම්කිසි ශක්තියකින් මේක තද කරන්න කරන්න තමයි මේක ඇතුලේ තියෙන එක එළියට යන්නේ. එහෙනම් ඔබ ගාව තියෙනවා මහා කල්ප 91ක් 30. නිච්චයි සුඛයි අත්තයි සාරයි සුභයි කියලා ගත්ත අර රාග ద్వේෂ මෝහ බරිත කරගත්ත උපාදාය ගතිය. නිච්ච සුඛ අත්ත කරගත්ත ගතිය. අන්න ඒ ගතිය ගතියත් මේ මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත්වෙන එකක් ය කියලා ඒ තුලත් තියෙන මේ පංචස්කන්ධයමයි කියලා තේරුම් ගැනීම තුල අන්න අනිච්ච අනුපස්සනා කරද්දි අනිච්චානුපස්සී විහෙරති නිච්ච සංඥා පජහති දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පදහති අනත්ත අත්ත කරගැනීමේ තියෙන විපාකය තේරුම් ගැනීම තුල අනත්ත අනුපස්සී විහෙරති අත්ත සංඥා පජහති. ඒ නිසා අර ඝන සංඥාවෙන් දුව සංඥාවෙන් බැඳෙන්න යන එක මිදලා නිදහසලා සබ්බූපදී පජහති සියලු උපාදානයන්ගෙන් මිදෙනවා. එහෙනම් ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය මනසි මෙනෙහි කරලා මේ ධර්මතාවයේ ගැඹුරින් කොච්චරකට ඔබ තේරුම් ගන්න දක්ෂද ඒ තේරුම් ගන්න යොදන ශක්තිය මත තමයි ඔබේ නිච්ච සුඛ අත්ත ප්‍රාණය. ඒක තමයි ඔබ අර ඒක තමයි මගේ මං අර දුන්නේ උදාහරණේ. ඔබ අර සිරින්ජරයකට අර මොනවා හරි දියරයක් දාලා තිනවන කිරි කියමුකෝ ඒක එළියට යන්න නම් අපි තද කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ.
ඒක ඔබ තුළ මුල් බෑල තියෙන විදිය තේරුම් ගන්න. ඒක ඔබ සංඥා මාත්‍රයක ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න. ඒ සංඥා මාත්‍රයත් මොහොතක් මොහොතක් පාසා විපරිණාමයට පත් වෙලා යන එකක් නම් ඒ සංඥා මාත්‍රයකුයි මම මේ බැඳිලා අන්ධ වෙලා අල්ලගෙන යන්න මේ සංසාරයේ ගමනට යන්න ඕන වෙන ඉන්ධනයක් හදා ගන්න යන්නේ කියලා තේරුම් ගත්තාම අන්න මරන්නේ මොකෙන්ද? මරණානුස්සතියෙන් මැරෙන්නේ මොකද්ද? නිච්ච සුඛ අත්ත මැරෙන්නේ ඔබව අර තවත් තැනක ජාතක කරන්න ඕන වෙන මමත්වය අස්මිමානේ අර නිච්ච සුඛ අත්ත ගතිය. එහෙනම් ඔබ ගාව තියෙන ඔය අරූපී මනෝමය අර ගතිය තමයි ඔබ මරණානුස්සතියෙන් මරලා දාන්නේ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ මේක මෙන්න මෙහෙම වඩන්න කියලා ඔබට කොච්චර කීවත් දැන් සමහර විට මම මේ කියපුවා ඒවා ඔබට නිකාම වචන ටිකක් වෙන්න පුළුවන්. ඇයි ඒකට හේතුව? ඔබට තාමත් මේ නිච්ච සුඛ අත්ත කියන ධර්මතාවය නොතේරෙන නිසා ඔබට මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන එක තේරුම් ගන්න බෑ. මේක අපි කියමුකෝ බෝතලයක් කියලා. මේ බෝතලේ මෙච්චරක් පිරීලා තියෙද්දි අපි කියනවා මේක සංඥා මාත්‍රයකින් මෙන්න මෙහෙමයි එන්නේ මෙහෙමයි මෙහෙමයි මේකේ තියෙන අනිච්ච දුක්ඛ අනාත්ත බලලා මෙනෙහි වෙන්නේ කියලා. ඒතර බෝතලේ මෙතක් ඔබ පිරෙන්න ඕනේ මේ කියන ධර්මතාවයේ තේරුම් ගන්න. එහෙම නැතුව ඔබ හැම කෙනාම දකින්නේ තම තමන් අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවේ දැන දැකගත් ස්වභාවයට අදාළව. ඒ නිසා දවස ගානේ ඔබ මේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන ධර්මතාවය පිරිසිඳ දැකලා ඒ ධර්මතාවය දකින දකින මේ අනුස්සති අනුපස්සනා කරන මොහොතක් මොහොතක් පාසා ඒක අනුපස්සනා කරන්න කරන්න ඔබ දවස ගානේ පිරිසිදු වෙනවා. දවස ගානේ ඔබේ නිච්ච සුඛත් ලෝකේ ගිලිහිලා යනවා. ඒක එක වරක ක්‍රියාත්මක වෙන දෙයක් නෙවෙයි. ඒකයි මම කිව්වේ අපි එක එක කල්යාණ මිත්‍රයාණන් වහන්සේලා මේක දේශනා කරන්නේ තම තමන්ගේ කෙලෙස් ගැලවිච්ච මට්ටමට. එතකොට ඔබට ඒක තේරෙන්නේ නැත්තේ මොකක් නිසාද? තාම මගේ කෙලෙස් මේ මට්ටමට ගැලවිලා නැති නිසා මට ඒ ධර්මතාවය උන්වහන්සේ දේශනා කරන ස්වභාවයෙන් දකින්න බෑ. නමුත් ඔබටත් මේක දවස ගානේ ඔබ මේ අනිච්ච දුක්ඛ අනාත්ත ඔබට තේරෙන ප්‍රමාණය අනිච්ච දුක්ඛ අනාත්ත මෙනෙහි කරන්න උත්සාහ කරන්න. ඒ ධර්මතාවය ඔබ මෙනෙහි කිරීම තුළ අර අනිසිතෝච විහෙරති නචකින්චි ලෝපේ උපාදීති කියන ධර්මතාවේ කවදා හරි දවසක අරහත් චිත්තයක් බවට පත් වෙයි. ඒක තමයි මරණානුස්සතිය වඩනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔබේ ඇතුළාන්තයේ තුල තියෙන අරූපී මනෝමය අර නිච්ච සුඛ අත්ත ගතිය මරණ එකයි ඒකෙන් කරන්නේ. ඊළඟට බුද්ධ අනුස්සතිය. මේක තමයි හර පද්ධතිය. සියලු හරය සමස්ත සතර කමඨහන්වල හරය. හරියට අපි බෙහෙතක් බීවා ඒ අපිට ලෙඩක් තිබ්බා. මොකද්ද මේ රාග ද්වේෂ මෝහ? මේ ලෙඩේට අපි බෙහෙත ගත්තා. ඒ ගත්ත බෙහෙතෙන් අපි සුවපත් වුණාද? අපි හරියට බෙහෙත අපිට වැදුණද කියලා තේරුම් ගන්න බුද්ධානුස්සතිය. එහෙම නැත්නම් අපිට ආවා කෙලෙස් සතුරෝ. අපි ගාව ආයුධ ටිකක් තිබ්බා. අපි ඒ ආයුධෙන් සතුරව මරන්න වෙඩි තිබ්බා. සතුරන් මැරුණද කියලා අපි හරියටම තේරුම් ගන්නේ බුද්ධානුස්සතියෙන්. එතකොට ඔබ හරියට අසුභානුස්සති මරණානුස්සති වැඩුවා නම් ඔබ තුල අර බුද්ධානුස්සතිය පූර්ණේ වෙනවා. නමුත් ඔබ ආපහු ආපස්සට ඇරිලා බලන්න ඕනේ මේක මා තුල ක්‍රියාත්මක වෙනවද කියලා. ඒ කියන්නේ අර අපි දැන් අපිට වෙඩි තියන්න ආපු කෙනෙක් අපිට වෙඩි තිබ්බා. වෙඩි තියන්න ආවා. අපිත් එයාට කෙලෙස් සතුරුනේ මේ ඉන්නේ. අපිත් එයාට අපි ගාව තියෙන අර චතුරාර්යක අර ආයුධ වලින් වෙඩි තියෙනවා. දැන් අපි හිතනවා මැරුණා කියලා. හැබැයි නොමැරී තියෙන්න පුළුවන් නේද? ඒ නිසා අපි තහවුරු කරගන්නවා ළඟට ගිහිල්ලා. කාලා බලනවා තා මැරිලාද නැද්ද? මැරිලා නම් මරනවා. අයනම් අපි අර හරියටම මැරුවද මැරුණාද? මැරිලා නැත්තම් අපි නැවත වතාවක් මරණ අනුස්සතියෙන් මරන්නේ. ආපහු මරන්න ඕනේ කියන තැනට එන්නේ බුද්ධානුස්සතියෙන් අපි ආපහු බැලුවොත් විතරයි. පින්නතුනි ඔය මරණ අනුස්සතියෙන් මරන්නේ අපි පණ තියෙන සතෙක් නෙමෙයි. අපිට මේ මරන්න තියෙන්නේ අමාරු මේ සත්ත්ව පුද්ගල මේ සතෙක් නෙමෙයි. අපි අපිට ඔබට හිතා ගන්නවත් බැරි කෝටි ප්‍රකෝටි ගානක් බලයක් ජවයක් ශක්තියක් තියෙන අරූපී මනෝමය ගතියකුයි ඔබට මරන්න තියෙන්නේ. ඒතර කොච්චර අපි
ඒ අරූපී මනෝමය ගතිය මරන්න අපි කොච්චර එක අපිට වඩා කොච්චර ප්‍රබලයිද? ඒ තුළ අපි කොච්චර පට්ටාන කරගන්න ඕනේද? මේ මරණ අනුස්සතිය කියන එක ඔබ තේරුම් ගන්න. එතකොට ඔබට පණ තියෙන මිනිසෙක්ව මරන්න නෙමෙයිව තියෙන්නේ. එක මේක ආරම්භණය. ඒක මරණ්ඩයි අපිට මේ බැරි වෙලා තියෙන්නේ. ඒකයි අපි තාමත් මේ සංසාරේ කරක් ගන්න. ඒක මරන්න පුළුවන් වෙන විදියට ඔබ අර මරණ අනුස්සතිය මෙනෙහි කළොත් අන්න ඔබ තුල බුද්ධ අනුස්සතිය පූර්ණ වෙනවා. හැබැයි ඔබ ආපස්සට ඇල්ල බලන්න. බුද්ධ අනුස්සතිය කියන්නේ ඉතිපිසෝ භගවා කියලා බුදු පියාණන් වහන්සේගේ ಗುಣ සීකර කරා ඉන්න එක නෙමෙයි. අර ඔබ තුල බිහි වෙන්න ආපු රාග බව, ద్వේෂ බව, මෝහ බව ඉදුරුනාද කියලා ඔබම ආපස්සට හැරිලා බලන බැලිල්ල. ඔබ හරියට අනුස්සතිය අනුපස්සනා කරා නම් ඔබ තුල ආපු ඒ රාග බව, ద్వේෂ බව, මෝහ බව ඉදිරෙන්න ඕනේ. එහෙනම් ඒ තුල ඔබ බුද්ධ වෙන්න ඕනේ. ඔබ බුද්ධ වුණා කියලා ඔබම තහවුරු කරගන්න මොහොත තමයි බුද්ධානුස්සතිය. ඒක තමයි මම කිව්වේ හරය මෙතන කියලා. පින්නතුනි මේකේ වැදගත්ම කාරණාව තමයි බුද්ධානුස්සතියට තියෙන නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා. නිබ්බිදා ඔබ තාමත් බැඳි බැඳි යනවනම්, ඔබ තාමත් අර රාගයෙන් ඇලි ඇලි යනවනම්, ඔබ තාමත් රෝධ ගගා සංචේතනා පවත්ත පවත්ත යනවන, ඔබ තාමත් අර පටි තුනෙන්ම එළි එළි යන්නේ. එහෙනම් ඔබ හරියට මරණානුස්සතිය වැඩුවන, ඔබ හරියට අසුභානුස්සතිය වැඩුවන, ඔබ හරියට මෙත්තානුස්සතිය වැඩුවන, ඔබේ අර දැන් මම නිබ්බිදාද? දැන් මොකද්ද මෙච්චර වෙලාවක් උනේ? ඔබට අර තරහකාරයව මතකෙට ආපුවාම, ඔබ ආදරය කරන ආස කරන කෙනාව මතකෙට ආපුවාම, අපි හිතමුකෝ ඔබ උය උය ඉන්නේ කියලා මිදුල අතුගාද්දිත් මතකට එන්නේ අර තරහකාරය. එහෙම නැත්නම් ෆෝන් එක අතට ගත්තාම මතකට එන්නේ අර මම ආදරය කරනම ආස කරන එක්කෙනා. එහෙම නැත්නම් අර උගන්න උගන්න ඉද්දිත් මතකට ආවේ අර තරහකාරය, වෛරක්කාරය ඊයේ බැන්නේ එක. ඒතර දැන් මේ මොකද්ද මේ නිබ්බිදාද? නෑ දැන් බැඳිලා අපි. අනේ ඔබ තේරුම් ගන්න ඕනේ බැඳෙනවා කියන්නේ මොකද්ද කියලා. එහෙනම් නිබ්බිදා කියන්නේ ඔකට බැඳිලා නෑ කියන එක. ඔබ හරියට අර අනුපස්සනා කරා නම් දැන් මම නිබ්බිදාද? මම තාමත් බැඳෙනවද? දැන් මම විරාගාද? මම තාමත් අර රාගෙන් ඇලි ඇලි අර ආපු සංඥා මාත්‍රයේ ඔස්සේ තාමත් ගමන් කරනවද? දැන් මම නිරෝධාද? තාම මම රෝධ ගහන සිතෙන් කටයුතු කරනවද? දැන් මම සබ්බ උපදි පජහතිද? ඒ කියන්නේ සියලු උපාදානයන්ගෙන් මිදිලා නිදාස් වුණාද කියලා මම ආපහු මං දිහා හැරිලා බලන්නේ බුද්ධානුසතිය. එන ඔබ හරියට සතර කමටහන් වැඩුවන, ඔබ හරියට ඔබේ ලෙඩේ හඳුනගත්තා, ලෙඩේට ඕන බේත ගත්තා, ඔබ සුවපත් වුණා කියලා තේරුම් ගන්න අන්න බුද්ධානුස්සතිය. එහෙනම් බුද්ධානුස්සතියක් අවශ්‍යයි ඔබට ඔබ සුවපත් වූ බව ඔබටම තේරුම් ගැනීම උදෙසා. ඒකයි බුද්ධානුස්සතිය තියෙන වැදගත්කම. එහෙනම් ඕක තමයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. එහෙනම් නිබ්බිදා විරාගා නිරෝධා පටිනිස්සග්ගා. ඔබ රෝධ ගහන්නේ නැත්තම්, ඔබ අර ඇලි ඇලි කටයුතු කරන්නේ නැත්තම්, ඔබ මේ සංසාරයට බැඳෙන්න ඕන වෙන ක්‍රියාවලිය දැන් කරන්නේ නැහැ කියලා ඔබටම තේරුම් යනවා නම් ආය කාගෙන්වත් අහන්න දෙයක් තියෙනවද? නෑ. එහෙනම් ඔබ මුල සිඳලා, එහෙනම් ඔබ සබ්බ උපදී පජහති කරලා, එහෙනම් ඔබ හරියට අනුසතිය අනුපස්සනා කරලා, එහෙනම් ඔබේ සමුදය නිරෝධ වෙලා, එනං ඔබ ඒ මොහොතට බුද්ධ කියන ස්වභාවය ඔබ තුළ ක්‍රියාත්මක වෙලා, අන්න ඔබ තුළ බුද්ධ භාවනාවක් වෙලා, ආන පාන සති සමාධි බුද්ධ භාවනාව ඔබ තුළ ක්‍රියාත්මක වෙලා. එනං මෙන්න මේක ගොඩක් අය කියන තව එකක් තමයි. මට මිනිත්තු පහක් තව දෙන්න. ගොඩක් අය කියන කාරණාවක් තමයි දැන් අපි මේ රාග ද්වේෂ මෝහයේදී බලාගෙන හිටියම ඒක මේ ක්‍රියාත්මක වෙන දියා බලාගෙන හිටියොත්, මේක වෙන දියා බලාගෙන හිටියම මේක වෙනවද? මුල් කැපෙනවද? මේව මේ මේ වගේ ගොඩාක් අයට එක එක අයට තියෙන ප්‍රශ්න. නිතර දෙවේලේ අහනවා මම එහෙම බලාගෙන හිටියා ඒ වුණාට එහෙම. පින්නතුනි මම ඔබෙන් අහනවා ඔබ බලාගෙන හිටියොත් බයිසිකලයක් ඔබ ළඟට දීලා බලාගෙන හිටියට ඔබට පදින්න පුළුවන්ද ඕක? බලාගෙන හිටියට ඔබට පදින්න බෑ. ඔබ ඔය කෙලෙස් දිහා බලාගෙන හිටියට, කිසිම අසතුටවත් පෘථජන පුද්ගලයෙක්ට ඔය කෙලෙස් දිහා බලාගෙන හිටියට ඒවට අහු නොවි බලා ඉන්න බෑ කාටවත්.
ඇයි ඔබට මහාකල් පණුවකත් තිස්සේ පුරුදු වෙලා තියෙන්නේ රාගේම සාරයි කියලා දවේශයම සාරයි කියලා මෝහෙම සාරයි කියලා. එතට ඔබ ඔබටත් නොදැනී ඔබ ඕකට අහු වෙනවා මයි. ඒ නිසයි බුදුපියාණන් වහන්සේ කීවේ. එත්තේ සං උපජ්ජමාන උපජ්ජති එත්තේ සම් පහියමාන පහිති. ඔබ තාමත් බලාගෙන ඉන්නවනා. එදත් ඔබ බලාගෙන හිටියා. අදත් ඔබ බලාගෙන හිටියොත් ඔබට ආයෙත් මේ සසරේ බලාගෙන ඉන්න වෙනවා. එනිසා ඒ බව තේරුම් අරගෙන ඔබ තේරුම් ගන්න ඕනේ. එන බුදුපියාණන් වහන්සේට වරදින්න ඕනේ එහෙම බලාගෙන ඉන්නවනම් ඔබට. ඒ කියන්නේ ඔබට බලාගෙන ඉන්න ඕනේ කියලා බලාගෙන හිටියම මේක වෙනවනම් එන බුද්ධ භාෂිතේ බොරු වෙන්න ඕනේ. මොකද බුදුපියාණන් වහන්සේ කියලා තියෙන්නේ එත්තේසම් උපජ්ජමානා උපජ්ජති එත්තේසම් පහියමානා පහියති. එන එතන පෙර පසු නැතුව නිවැරදිවත් ප්‍රායෝගිකවත් යුගනද්දවත් සතර කමඨහන් චතුරාරක්කා භාවිතයට ගන්න කියන එකයි උන්වහන්සේ දේශනා කළේ. එතකොට කිසිම කෙලෙස් බරිත සත්වේ බලාගෙන හිටියොත් ඔබට බැම්ම බැඳෙනවා. ඔබට තියෙන්න ඕනේ සම්මා වායාම. ඔබට තියෙන්න ඕනේ අර විරිය. ඔබ මේක කොහොමාරි කරනවා. ඔබ බලාගෙන හිටියට බෑ ඔබට බයිසිකලේ පදින්න. ඒ නිසා ඔබ අර පැඩල් ගහලා යටින් පැදලා ඊට පස්සේ කොමාරි උඩිනුත් පැදලා ඊට පස්සේ අතත් අල්ලගෙන යන්න නැති වෙන්න පදින්න පුළුවන්. ඒක වෙන්න නම් ඔබ මොකද්ද කරන්න ඕනේ? ඔබ මේක පදින්න පටන් ගන්න ඕනේ. ඒක තමයි කියන්නේ පුරුදු වෙනවා, පුහුණු වෙනවා, පදම් වෙනවා කියන්නේ. එහෙනම් ඔබ මේ ගමන යන්න නම් දැන් බැරි වෙයි, ඔබට බෑ කියලා හිතේ, වැරදි. අනේ මට අද උදේත් වැරදුනා, ඊයේත් වැරදුනා, හෙටත් වැරදුනා, හෙටත් වැරදි. එම කියලා තමයි ඔබ හිතන්නේ මේක අතහැරලා දානවා කියලා. එහෙම අතහැරලා දැම්මොත් ඔබ පරාදයි. පින්නතුනි කරන්න ඉඩ දෙන්න, කරන්නේ වරදින්න, වරදින්න ඉඩ දෙන්න, වරදින්නේ හරියන්න. වැරදීමම ඔබේ ගුරුවරයා කරගන්න. හැම වෙලාවකම වරදි. වරදින තැන ඒ වැරද්දම ඔබේ කෙලෙසේ නැවත නිවැරදි කරගන්න. වරදින තැන තමාතුල තියෙන අඩුපාඩු දකින්න. වෙනද වරදින්නවත් දැක්කවත් නැහැනේ. දැන් වරදිනවා කියලාවත් දකින්න. එහෙනම් ඔබ ඊට වඩා ස්ටෙප් එකක් ඉහළට ඇවිල්ලා. එහෙනම් දැන් වැරද්ද හදන්න පටන් ගන්න. එහෙනම් වැරදීම හැදීම තුලයි ඔබේ භාවනාව පරිපූර්ණේ වෙන්නේ. එමෙ නැතුව බලා සිටීම තුල නෙවෙයි. ඉතින් පින්නතුනි අර ආමිෂය තුල හිර වෙලා වැඳුම් පිදුම් යදුම් පැතුම් සියලු දෙනා සියලු ලෝක සියලු සත්වයෝ වැඳුම් පිදුම් යදුම් පැතුම් වලම හිර වෙලා ආමිසයක් තුල තිස්සෙක් තලයක කරක් ගහගෙන යන්න හේතු ප්‍රත්‍ය සකස් කර ගනිමින් සිටිය මොහොතක මේ ප්‍රතිපත්තිය වැසී වැළලිලා යටපත් වෙලා තිබ්බ යුගයක වසර 1800කට පස්සේ අප මහා ප්‍රඥානන් වහන්සේ නිවැරදි ප්‍රතිපත්තිය නිවැරදි ප්‍රතිපදාව පිළිවෙතින් පෙළගැසෙන්නේ කෙසේද කියලා කියන ධර්මතාවය අපිට සියලු දෙව් මිනිසුන්ට දේශනා කළේ අපමහා ප්‍රඥානන් වහන්සේ. උන්වහන්සේ මේ ධර්මතාවය විවරණය නොකරන්නට අපි තාමත් වැඳ වැඳ යද යද පත පත පුද පුද නිවන කියන දේ ඉල්ලනවා. එහෙනම් ඔබ දැන් දන්නවා සාදුකාරයක් දීලා අර ජාතක කතාවක් අහලා කවම කවදාකවත් නිවන් දකින්න බෑ. අපි මේ පිළිවෙත ප්‍රතිපත්තිය පටිපදාව පූර්ණේ කර ගැනීම තුලමයි අපේ කෙලෙස් මල්ල ලිහෙන්නේ. අපි සමුදය නිරෝධය කරන කිරීම තුලමයි අපි මේ සංසාරයෙන් මිදලා නිදහස් වෙන්නේ කියලා ඔබ දැන් දන්නවා. ඒ තැනට එන්න පාර කැපුවේ, මග පෑදුවේ, මග විවරණය කරේ අප මහා ප්‍රඥා ඥානන් වහන්සේ. උන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය අදිඨාන කරමු. උන් වහන්සේට තව තවත් සුවහසක් දෙව් මිනිසුන්ගේ ප්‍රතිපත්තිය පිළිවෙත පූර්ණය කරගන්නට හැකි ආකාරයෙන් ධර්මදේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ඒ සඳහා උන් වහන්සේට ලැබේවා කියලා මේ පුන් පොහෝ දිනේ සුදු කිරණ ශක්තියක් නිකුත් කරලා තුන් සිත පහදගෙන අදිෂ්ඨානයක් මොහොතකට ඇති කරගන්න. හොඳයි පින්වතුනි, පැයකටත් වඩා වැඩි කාලයක් සිරිසත් ධර්මයේ ශ්‍රවණය කරලා තුන් සිත පහදවාගෙන ප්‍රශ්න අහන්න දෙන්න කැමති. නමුත් ඔබට ගෙදරට යන්න අවශ්‍ය නිසා මම දේශනාව මෙතනින් නවත්වනවා. පහට තමයි අවසාන කාලය තිබුණේ. නමුත් විනාඩි 10කුත් ප්‍රමාද වුණා. ඔබේ වටිනා කාලය
ඔබට ප්‍රමාදුනා නම් ඉවසා වදාරන්න කියලා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. සහ මේ තුන් සිත පහදවාගෙන ඉන්න මේ මොහොතේ සියලුම දෙවිදේවතාවුන් වහන්සේලාට ප්‍රේත භූත පරදත්ත උපජීවී ආදී කොට ගත්තා වූ සියලු අමනුෂ්‍ය කොට්ටාශයන්ට සියලු දෙනාට සියලු සංසාරගත ඥාතීන් මුදවා නිදහස් කිරීමේ ඒකායන අදිත්‍යණයෙන් පින් දීලා පින් පවරලා පින් අනුමෝදන් කරලා ගාත කියලා පින් අනුමෝදන් කරමු. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමෝතු යහ බාණපත්තියා. හොඳයි පින්වත්, ඔබ සියලු දෙනාටම යහපතක් වේවා, සිතක් වේවා, ශාන්තියක් වේවා. සමුදේ නිරෝධ කරන්නට අචින්දව අකණ්ඩව ශක්තිය ධෛර්ය ලැබේවා. මේ විෂම චක්‍රයෙන්, මේ ජාතියෙන් උතුම් අරහත්වෙන් සංසාර දුක නිමා කරන්නට, සතර මග සතර ඵල ලබන පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම මේ සියලු කාරණා උදව් වේවා, උපකාර වේවා, හේතු ආසනා වේවා.